මේ ඇසෙන්නේ ඔබ වටා ලෝකයේ වේගින් වෙනස් වන ශබ්දයයි. මේ ඇසෙන්නේ ඔබගේ කාලය වේගින් කිවි යන ශබ්දයයි. වේගින් වෙනස් වන ලෝකයේ තුල මේ කිවන තප්පරි ඔබේ දියුණුවට සවියක් වන Octagon Force. Octagon Force ආරක්ෂක සේවය. Octagon Force ප්‍රවාහන සේවය. Octagon Force තාක්ෂණික නඩත්තු කිරීමේ සේවය සහ Octagon Force ඉදිකිරීම සේවය යන සේවා සමගින් ඔබ දියුණුව කරා යන ගමනේ විශ්වසනීයම සහකරුවා වීමට අප සූදානම්. Octagon Force ඔබට සිනහව කැන්දෙන බලය එකතුව.
මේ ඇසෙන්නේ ඔබ වටා ලෝකය වේගයෙන් වෙනස් වන ශබ්දයයි. මේ ඇසෙන්නේ ඔබගේ කාලය වේගයෙන් කිවි යන ශබ්දයයි. වේගයෙන් වෙනස් වන ලෝකය තුළ මේ කිවෙන තප්පරේ ඔබේ දියුණුවට සවියක් වන Octagon Force. Octagon Force ආරක්ෂක සේවය. Octagon Force ප්‍රවාහන සේවය. Octagon Force තාක්ෂණික නඩත්තු කිරීමේ සේවය සහ Octagon Force ඉදිකිරීම සේවය යන සේවා සමගින් ඔබ දියුණුව කරා යන ගමනේ විශ්වසනීයම සහකරුවා වීමට අප සූදානම්. Octagon Force ඔබට සිනහව කැන්දෙන බල එකතුව.
මේ ඇසෙන්නේ ඔබ වටා ලෝකය වේගයෙන් වෙනස් වන ශබ්දයයි. මේ ඇසෙන්නේ ඔබගේ කාලය වේගයෙන් කිවි යන ශබ්දයයි. වේගයෙන් වෙනස් වන ලෝකය තුළ මේ කිවන තප්පරේ ඔබේ දියුණුවට සවියක් වන Octagon Force. Octagon Force ආරක්ෂක සේවය. Octagon Force ප්‍රවාහන සේවය. Octagon Force තාක්ෂණික නඩත්තු කිරීමේ සේවය සහ Octagon Force ඉදිකිරීම සේවය යන සේවා සමගින් ඔබ දියුණුව කරා යන ගමනේ විශ්වසනීයම සහකරුවා වීමට අප සූදානම්. Octagon Force ඔබට සිනහව කැන්දෙන බලය එකතුව.
ඇසෙන්නේ ඔබ වනා ලෝකයේ වේගයෙන් වෙනස් වන ශබ්දයයි. මේ ඇසෙන්නේ ඔබගේ කාලය වේගයෙන් කිවි යන ශබ්දයයි. වේගයෙන් වෙනස් වන ලෝකයේ තුල මේ කිවන තප්පරේ ඔබේ දියුණුවට සවියක් වන Octagon Force. Octagon Force ආරක්ෂක සේවය. Octagon Force ප්‍රවාහන සේවය. Octagon Force තාක්ෂණික නඩත්තු කිරීමේ සේවය සහ Octagon Force ඉදිකිරීම සේවය යන සේවා සමගින් ඔබ දියුණුව කරා යන ගමනේ විශ්වසනීයම සහකරුවා වීමට අප සූදානම්. Octagon Force ඔබට සිනහව කැන්දෙන බලය එකතුව. සුමති සම්මාන මහිමා ලංකාරය පොල්තෙල් පහන් දැල්වීමේ වාසනාවන්ත සුබ මොහොත අපගේ ගෞරවනීය ආරාධනය ප්‍රධාන ආරාධිතාව ගරු අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියට විශේෂ ආරාධිතාව විශාරද කලාශුද්නි ආචාර්ය නන්දා මාලනියට We also take this opportunity inviting His Excellency Yoo Jin-yong, the South Korean ambassador to Sri Lanka. Sumati Sammana Nirmatru, Sangvidhayaka Kamitu Sabhapati, Sumati Venture Sabhapati Garu, Tilanga Sumati Pala Mettumanta, Parliamentu Mantri Garu Uddika Premaratna Mettumanta, Kalashurini Acharya Malini Fonseka Mettiniyata, Kalashuri Acharya
රවීන්ද්‍ර රන්දිනිය මැතිතුමන්ට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මැතිතුමන්ට ඩයලොග් ආසියාට අලවි ප්‍රධානී අශානි සේනරත්න මහත්මිය Nature's Beauty Creations පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සමීර ෆොන්සේකා මහත්මයා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර ගරු සරත් ඒකනායක මැතිතුමන් කලාශූරී සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ මහතානන් කලාශූරී මහාචාර්ය සුනිල් ආර්යරත්නයන් කලාශූරිනි ශ්‍රියානි අමරසේන මැතිණිය කලාශූරී විජේරත්න වරකාගොඩ මැතිතුමන් එවැගේම තෙල්ගුඩ් සමාගමේ සභාපති තුමන් ඩග්ලස් සිරිවර්ධන මහත්මයා පොල්තෙල් පහන් දැල්වීමට සහභාගී වුණු සියලුම සම්භාවනීය අමුත්තන්ට අපගේ ගෞරවනීය ස්තුතිය කෘතවේදීත්වය.
rangana nartana taranga sarasiye pankaja udanaye kit saranam vana tilina saraye mangala prabhataye rangana nartana taranga sarasiye pankaja udanaye kit saranam vana tilina sadaye mangala prabhataye sumati prasadana satsarasadana suramya sandhyavai sumati prasadana sumadur vindana suramya sandhyavai Asidi siru sar kalani makal Nimevum sitmal rasik sarasiye दिनुम लबन मोहताई पिपी दिलेन दावसाई दिनुम लबन मोहताई सविरस सेवि जय कला पेल तारु केल से दिले दिले सबा सुपतुम मुतुल सलेन असिरे सीना किरण विसिरे ketam bebelei sina kirana visirei kala ketam bebelei rangana nartana taranga sarasiye pankaja udanaye kit saranam vana tilina sadaye mangala प्रभाते सुमति प्रसादन सत्सर साधन सुरम्य संध्याय सुमति प्रसादन सुमधुर विंदन सुरम्य संध्याय විසිපස්වන සුමති සම්මාන 2020
ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. කාලය බොහොම වේගෙන් ගෙවිලා යනවා. අපේ ජීවිතය ඊටත් වඩා වේගෙන් ගෙවිලා යනවා. ජීවිත කාලය ඇතුලේ අපි දහසක් අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න අපමණ විහිස වෙනවා. අපි මොනවද නොකරන්නේ ඒ වෙනුවෙන්? ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා හඹාගෙන යනකොට අපිට දැනෙන විඩාව, ඒ මහන්සිය, ඇතැම් වෙලාවට පශ්චාත්තාපය, කලකිරීම, ජීවිතේ විඩාව, සරතැස නිවන්නේ කලාව. කලාවට අපි ආදරෙයි. සියලු කලා මාධ්‍යයන් අතර රූපවාහිනිය, පුංචි තිරය අපේ හදවතට සමීප වෙච්ච. අන් සියලුම කලා මාධ්‍යයන්ට වඩා ප්‍රබල ජනාකර්ෂණය දිනාගත් කලා මාධ්‍යයක් බවට පත් වෙනවා. ඒ කලා මාධ්‍යයේ විශිෂ්ටයෙන් ගිනුත් විශිෂ්ටයින් තෝරන්නට දශක දෙකහමාරකට පෙර අතුව ඉඳලා සංවිධානය වුණු අඛණ්ඩව පැවතුණු සම්මාන උළෙල සම්මාන රාත්‍රියක් හිතවතුනි ඒ දීර්ඝ ගමන් මගේ අද තවත් එක් සංදිස්ථානයක් ඔබ අප මුණ ගැහෙන සහෘද හැඟීමෙන් ඒකාත්මික වෙන සුවිශේෂී සම්මාන රාත්‍රියක් මේ හැඟීම හරි අපූරුයි සොඳුරුයි ඒ වගේම උණුසුම් 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 කියන වචනේ ඇහුණා හරියටම හරි සඳමාලි උණුසුම එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් කිව්වොත් excitement ඒ උණුසුම ඒ excitement එක ඒ අභිමානය ඒ සතුට ඒ සියලු දේ ඔබ දිහා බලන් ඉන්න මට හොඳ ආකාරව පේනවා එහෙම නේද සඳමාලි දැන් මෙහෙමනේ සඳමාලි දැන් ඒක එහෙම නොවෙනෝ නම් ලොකු වරදක් මොකද දැන් සාමාන්‍ය සිදුවීමක 25 වෙනි සංවත්සරය අපි සමරනකොට අපිට දැනෙනවා සතුටක් අභිමානයක්. නමුත් මේක සාමාන්‍ය සිදුවීමකට වඩා එහා ගිය සිදුවීමක්. මොකද පුංචි තිරය එහෙම නැත්නම් ටෙලිවිෂන් එක කියන්නේ විශාල කර්මාන්තයක්, ලොකු ක්ෂේත්‍රයක්. මේ ටෙලිවිෂන් කියන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම ක්ෂේත්‍රයන් ආවරණය කරමින් ඒ ක්ෂේත්‍රයන්හි විශිෂ්ටයන් අතරින් අති විශිෂ්ටයින් තෝරන මේ රාත්‍රිය ඒ කියන්නේ මීට කලින් 24 පාරක් පැවැත්විලා අද මේ වසරේ 25 වෙනි වතාවට මේක සිදු වෙනකොට මම හිතන්නේ මේ අභිමානීය සතුට ඒ උණුසුම ඒ වගේම ඒ සැටිස්ෆැක්ෂන් එක මම හිතන්නේ දෙගුණ තෙගුණ වෙලා ඔබට දැනෙනවා ඇති එහෙම නේද ඒ දැනෙන උණුසුම ඒ දැනෙන අභිමානය දැන් අපි ඔබට ආරාධනා කරනවා අපි හැමෝටම පේන්න ඒක එළියට ගමු කියලා කිසිම සද්දයක් නැහැ හැමෝම බර කල්පනාව ඔව් හරි හරි 25 වෙනි 25 වෙනි සුමති සම්මාන මහේමාලංකාරයට ඊට වඩා හොඳ අත්පොසන්නාදයක් අපි බලාපොරොත්තු වෙනවා ඒ වගේම පුංචි තිරේ බලන් ඉන්න ඔබට අපි ආරාධනා කරනවා ඒ උණුසුම ඔබ ඉන්න තැන ඉඳලා අවදි කරගන්න කියලා ඔබේ උණුසුම් අත්පොසන්නාදයට එක තමයි අපි 25 වෙනි සුමති සම්මාන මහේමාලංකාරය මෙලෙස උණුසුම් හැඟීමෙන් සතුටු සිතින් ආරම්භ කරන්නේ සම්භාවනීය මුත්තනි සහෘද හිතවතුනි අද දිනේ මේ උත්සව සභාවේ ප්‍රධාන ආරාධිතව වශයෙන් සැපැමිනි ගරු අග්‍රාමාත්‍ය ආරයා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ප්‍රමුඛ සියලුම සම්භාවනීය අමුත්තනුත් එවැගේම අද දිනේ විශේෂ ආරාධිතව වශයෙන් සැපැමිනි විශාරද නන්දා මාල්නිය ප්‍රමුඛ අපි ආදරය කරන අපේ ගෞරවයට පාත්‍ර වුණු සියලුම ජ්‍යෙෂ්ඨ කලා ශිල්පි ශිල්පියන් ප්‍රමුඛව ඔබ සියලුම දෙනා අපි මහත් හරසරින් ආදරයෙන් පිළිගනු ලබනවා It's the 25th anniversary of the Sumati Awards and we'd like to very warmly recognize the presence of our chief guest this evening the wife of the honorable prime minister madam Shiranti Wickremasinghe Rajapaksha and also all the distinguished invitees and also our guest of honor this evening the lady with the golden voice Visharada Dr. Nanda Malani and all the artists present here A warm welcome to the 25th anniversary celebrations of Sumati Awards.
සම්භාවනි අමුත්තනි මීට දශක කීපයකට පෙර ආතුව රූපවාහිනියේ ආගමනය සිදුවීමත් එක්ක අපේ රටේ තිබුණු සිදුවුණු සමාජ පරිවර්තනය ඉතා හොඳින් තේරුම් ගත් ප්‍රකට කලා පවුලක විශේෂයෙන්ම සිනමාවට බෙහෙවින්ම ආදරය කළ කලා පවුලක බාල පුතණුවන් එක්තරා හීනයක් දකිනවා රූපවාහිනියත් එක්ක රටේ සිදුවුණු පරිවර්තනයක් එහි ප්‍රබල බවත් එයට ඉතා සියුම් ලෙස ජනමනස ආමන්ත්‍රණය කළ හැකි බවත් වටහා ගන්නා මෙතුමන් ඒ ශේෂ්ත්‍රයට අදාළව සියලුම අංශ පිළිනාට්‍ය වැඩසටහන් ප්‍රවෘත්ති වෙළඳ දැන්වීම මේ සියල්ල ආවරණය වන පරිදි විශිෂ්ටයන් අතරින් විශිෂ්ටයන් තෝරා සම්මානයට පාත්‍ර කරන සම්මාන උළෙලක් අප හමුවට ගෙනෙනවා ඒ හරියටම මීට අවුරුදු 25කට පෙර ආතුව ඇයි එතුමන් ඒ වගේ සංකල්පයක් ජනගත කරන්න යථාර්ථයක් බවට පත් කරන්න හිතුවේ රූපමාධ්‍යයේ නිරත ශිල්පී ශිල්පිනියන් නිර්මාණකරුවන් නිර්මාණකාරියන් දිරිගන්වන එක එක පැත්තකින් අනිත් අතට ශේෂ්ත්‍රයේ ප්‍රගමණය දියුණුව මේ දෙකත් එක්කම එකතු වෙලා රූපවාහිනී මාධ්‍යයට ශේෂ්ත්‍රයක් විදියට යහපත් නිර්ණායක හඳුන්වා දීම සහ ප්‍රමිතීන් හඳුන්වා දීම ඒ හරහා ප්‍රේක්ෂක රසඥතාවේ නිම්වලලු පුළුල් කිරීම වගේ උදාර අරමුණු රසක් එක්තෙන් කරගෙන තමයි සුමති සම්මාන මුල් වතාවට මීට අවුරුදු 25කට පෙර ආතුව අප හමුවේ දිග ඇරෙන්නේ හිතවතුනි අවුරුදු 25ක් කියන්නේ දීර්ඝ කාලයක් අතිශයින්ම දුෂ්කර බාධක හමුවේ අඛණ්ඩව මේ සම්මාන උළෙල මෙලෙස පවත්වාගෙන ඒමට නොමසුරුව ධන පරිත්‍යාගයෙන් ශ්‍රම පරිත්‍යාගයෙන් මුළු පවුලක් විතරක් නෙමේ පරම්පරා කීපයක් එක්තැන් කරගත් අපි එතුමන්ට අත්පොළ සන්නාදයක් දීලා මේ සන්ධ්‍යාව ආරම්භ කරමු ගරු තිලංග සුමතිපාල මැතිතුමනි අපි රටක් විදියට ශේෂ්ත්‍රයක් විදියට ඒ වගේම මේ මාධ්‍ය නියෝජනය කරන අය විදියට ඔබතුමන්ට කෘතවේදී වෙනවා මේ අගය කිරීම මෙලෙස පවත්වාගෙන ආවට හිතවතුනි මේ 25 වන සුමති සම්මාන මහිමා අලංකාරය හොඳයි දැන් ඔබ දන්නවද අද සම්මාන ලාභීන් කවුද කියලා එහෙම නැත්නම් සම්මානයෙන් පිදුම් ලබන අයගේ නම් ඔබ දන්නවද ඔබ දන්නෙත් නැහැ අපි දෙන්න දන්නෙත් නැහැ නමුත් මේ සම්මාන ලාභීන්ගේ නම් දන්න උදාකාරව දන්න කණ්ඩායමක් ඉන්නවා ඔව් ඇත්තටම ක්ලිෆර්ඩ් ඕනෙම සම්මාන උළෙලක විශ්වසනීය බව ඒ විනිවිද පෙන්න බව පාරදෘශ්‍ය බව මේ සියලුම දේවල් රඳා පවතින විනිශ්චයන් එක්ක නේ ඒක සම්මාන උළෙලක සාර්ථකත්වයට තීරණාත්මක සාධකයක් වෙනවා විනිසුරු මඩුල්ල ඔව් අපි හඳුනා ගන්නමු විනිසුරු මඩුල්ල සභාපතිතුමන් මහාචාර්ය මුද්‍යාංශයේ දිසානායක මැතිතුමන්ට වේදිකාවට සපැමිණි ලෙස ඊට පෙර ආතුව අපි ආරාධනා කරන්නේ සුමති සම්මාන උපදේශක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ.ඩී. රංජිත් කුමාර
මැතිතුමන්ට වේදිකාවට සපැමිණ ලෙස මහජන සම්බන්ධතා ප්‍රධානි ප්‍රියන්ත සොයිසා මැතිතුමන් සමඟ හොඳයි ජූරිය සභාපතිතුමන් මහාචාර්ය බුදියන් සිද්දසනායක මැතිතුමා අතේ තමයි ඒ වටිනා ලියකියවිල්ල එහෙම නැත්නම් ලියකියවිල්ල ටික ඒ නම් ලයිස්තුව ඔය බෑගේ තමයි ඒ breaking news එක හැම නැත්නම් line නම් live ස්තුතිය ඉන්නේ හොඳ අප්‍රසන්නතාවයක් ලබා දෙමු බොහොමත්ම ස්තුති ඔය තමයි නිල නම් live ස්තුව නිල නම් live ස්තුව මේ අවස්ථාවේදී සංවිධායක කමිටුව වෙනුවෙන් බාරගන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී AD රංජිත් කුමාර මැතිවන් අපි සිහිපත් කරනවා පුරා වසර 20ක් සුමති සම්මාන උළෙලේ බර දරාගෙන එය සාර්ථක කරන්නට එතුමන් කළ මෙහෙවර අවුරුදු 20ක් කියන්නේ දීර්ඝ කාලයක් අපගේ ස්තුතියක් සමග ක්ලිෆ්ට් හොඳයි අපර නිල නාමලයිස්තු ලැබුණා ඉතින් ඇයි තවත් ඉන්නේ නේද සඳමාලි අපි දැන් සූදානම් වෙනවා ආරම්භ කරන්න 25 වන සුමති සම්මාන මහිමා ලංකාරේ සම්මාන ප්‍රදානයේ ප්‍රථම අධිවර ප්‍රථම අධිවරට අපි සඳමාලි සමග මේ පොඩියම් එකට අප ආරාධනා කර සිටිනවා අපගේ මාධ්‍ය සහෝදරයා හරේන්ද්‍ර ජයලාල් මහත්මයා සම්මාන පිරිනැමීම පළමුවන පියවර කුසලතා සම්මාන ළමා තාරකාව නැගියන ටෙලිනාට්‍ය නළුවා නැගියන ටෙලිනාට්‍ය නිලිය විසිපස්වන සුමති සම්මාන උළෙලේ ප්‍රථම අධිවරේ සම්මාන ප්‍රදානය කිරීම සඳහා අපගේ ගෞරවනීය ආරාධනය වේදිකාව මතට සැපමින් ලෙසට කලාශූරි විජේරත්න වරකාගොඩ මහතාට එවැගේම සුමති වෙන්චර් සමාගමේ ආයතනික අධ්‍යක්ෂ කුෂාන් වීරසිංහ මහතාට 25 වන සුමති මහිමා අලංකාරයේ ප්‍රථම සම්මාන ප්‍රදාන අධිවර එසේනම් අප ආරම්භ කරන්නට සූදානම් රජත දැක්මක් යනු සම්මාන උළෙලක එකී සම්මාන උළෙල පිළිබඳ උත්තුංග ප්‍රමිතිය සහ ගෞරව බහුමාන ප්‍රතිචාරය පිළිබඳ හොඳම වැදගත්ම චරිත සහතිකයයි මේ 25 වන සුමති මහිමා අලංකාරයේ ප්‍රථම සම්මාන ප්‍රදාන අධිවර අපේ ආදරණීය කෝරළේ මහත්තයාට නැතම ආදරණීය විජේරත්න වර්කාගොඩ අපේ විශිෂ්ට රංගන ශිල්පියාට අපගේ ආදරණීය උණුසුම් පිළිගැනීම වේදිකාව මත අප ප්‍රථම අධිවර යටතේ කුසලතා සම්මාන පහක් ප්‍රදානය කරන්නට සූදානම්. ඒ යටතේ 25 වන සුමති මහිමා අලංකාරයේ ප්‍රථම කුසලතා සම්මානය ප්‍රදානය කරන්නටයි අප සූදානම් වන්නේ. ස්වාධීන රූපවාහිනී විකාශයේ වූ සුසුමක ඉම ටෙලිනාට්‍යයේ මාලිකා නැමැති දඟකාර කෙලිලොල් චරිතය නිරූපණය කළ ධනංජී තාරුකා තාරුකා රාත්‍රියට තාරුකා තවම පායා නැති වගයි ඒ නිසා අප ඊළඟ සම්මානෙ වෙත යමු යමු දෙවන කුසලතා සම්මානය ස්වාධීන රූපවාහිනී විකාශනය වූ හුස්ම වැටෙන මල් තෙලි නාට්‍යයේ හංසනී නැමැති එඩිතර චණ්ඩි තරුණියගේ භූමිකාවට ජීවය දුන් වෝල්ගා කල්පනී සුමති 25 වන මහිමා අලංකාරයේ 3 වන කුසලතා සම්මානය ජාතික රූපවාහිනී විකාශයේ වූ වීරයා ගෙදරැවිත් ටෙලි නාට්‍යයේ ත්‍රිවිල් රියදුරු නිරෝෂන්ගේ චරිතය නිරූපණය කළ
කනිෂ්ක සේවිය. මීළඟ කුසලතා සම්මානයට සිරස රූපවාහිනී විකාශනය වූ අඩෝ ටෙලි නාට්‍යයේ බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට යන රාජා නැමැති සංක්‍රමණිකයාගේ චරිතයට ජීවය දුන් සරත් චන්ද්‍රසිරි. මෙවර සම්මාන උළෙලේ පස්වන කුසලතා සම්මානය ජාතික රූපවාහිනියෙන් විකාශය වූ අමුතු රසිකයා ටෙලි නාට්‍යයේ තිර රචනය සඳහා කුසලතා සම්මානය සද්ධා මංගල සූර්ය බණ්ඩාර. මේ සම්මානය හොඳම ළමා තාරකාවට අහිමි වූ පිය සෙනෙහස ස්වකීය මාමාගෙන් අපේක්ෂා කරන සුරතල් දරුවෙකුගේ භූමිකාව මැනවින් නිරූපණය කළ වීරයා ගෙදර ඇවිත් එළි නාට්‍යයේ සුපුන් ලෙස රඟපෑ අකිඳු වෙනුජ බණ්ඩාර මේ වසරේ හොඳම ළමා තාරකාව. නැගී ආ ළමා නළුවා වෙනුවෙන් එසේ කුසලතා සම්මාන ප්‍රදානය කොට දැන් අප සූදානම් මෙවර සුමති 25 වන මහිමාලංකාරයේ හොඳම නැගී එන ටෙලි නාට්‍යයේ නළුවා වෙනුවෙන් සම්මානය ප්‍රදානය කරන්නට. ඒ සඳහා වන නිර්දේශිත නාමයන් අප මුලින් ප්‍රකාශයටපත් කරන්නම්. හොඳම ටෙලි නාට්‍යයේ නැගී එන නළුවා නිර්දේශිත නාම ස්වර්ණ වාහිනියෙන් විකාශය වූ වෙස් ටෙලි නාට්‍යයේ रमेश गे चरित रंगपै शमीर लियन गे जातिक रूपवाहिनी विकाशेबु सुदु अंदगेन खलु एविदिन टेलीनाट्ये पेंचागे चरित रंगपै दुलान लियन गे जातिक रूपवाहिनी विकाशेबु अमुतु रसकिया टेलीनाट्ये संदरागे चरित निरूपणे कल संजय मुर मुदली ए निर्देशित नामयान मे ජයග්‍රහකයා හොඳම ටෙලි නාට්‍ය නැගී එන නළුවා ජාතික රූපවාහිනියෙන් විකාශය වූ අමුතු රසිකයා ටෙලි නාට්‍යයේ සඳරාලිස රඟපෑ සංජය මුරමුදලි. හොඳම ටෙලි නාට්‍ය නැගී එන නිලිය නිර්දේශිත නාමයන් මෙසේයි.
ස්වාතින රූපවාහිනින් විකාශය වූ අවසන් හුස්මතෙක් ටෙලි නාට්‍යයේ ලවන්තියාගේ චරිතය රඟපෑ චන්දිමා කරුණාදාස, ජාතික රූපවාහිනින් විකාශය වූ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයේ අයෝමාගේ චරිතය රඟපෑ මිෂෙල් දිල්හාරා, ජාතික රූපවාහිනින් විකාශය වූ අමුතු රසිකයා ටෙලි නාට්‍යයේ මදුරිගේ චරිතය රඟපෑ මනිෂා චංචලා. ඒ අතරින් සුමති 25 වන මහිමා අලංකාරයේ හොඳම ටෙලි නාට්‍ය නැගින නිලිය ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයේ අයෝමා ලෙස රඟපෑ මිෂෙල් දිල්හාරා. අදියරේ සම්මාන ප්‍රදානය සඳහා සපමිනි කලාශූරී විජේරත්න වරකාගොඩ මහතාට සහ සුමති වෙන්චර්ස් සමාගමේ ආයතනික අධ්‍යක්ෂ කුෂාන් වීරසිංහ මහතාට අපේ ස්තුතිය. දැන් වේදිකාවේ සිරස ටීවී වාසනා ලක්මාලි සමගින් ජාතික රූපවාහිනී චමින්ද ගුණරත්න. සම්මාන පිරිනැමීම දෙවන පියවර. මීළඟට සම්මානයට පාත්‍ර වන්නේ හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන, හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන, හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන, හොඳම රූපවාහිනී පූරක, හොඳම රූපවාහිනී සංගරාමය වැඩසටහන, හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන. අවුරුදු 25ක ගමන් මගක් සම්මානනීය රාත්‍රියක්. ඒ සම්මානනීය රාත්‍රියේ මීළඟ අධීරයේ සම්මාන ප්‍රදානය වෙනුවෙන් බොහොම ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කරනවා කලාශූරිනී ශ්‍රියානි අමරසිංහ මහත්මියනේ ඔබ සුමියට, ඒ වගේම ඩයලොග් ආසියාට ආයතනයේ අලවි ප්‍රධානි අශානී සේනාරත්න මහත්මියනේ ඔබතුමියටත් ඇරයුම. ඒ වගේම සුමති යුනිවර්සල් මැනේජ්මන්ට් සහ ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රෝහණ විජේවීර මහත්මයාටත් ඇරයුම. වාසනා, කවුද මේ අධිරේ වාසනාවන්තයෝ? ඔව් චමින්ද, ජාතියේ මහා කලා මංගල්‍ය මෙවර අපි බොහොම අභිමානයෙන් හඳුන්වන්නේ 25 වන සුමති සම්මාන මහිමාලංකාරය කියලා. අපි බලමු දෙවන අධිරේ කවුද නිර්දේශිත නාම. මුලින්ම දෙවන අධිරේ පිරිනැමෙන සම්මානය හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන වෙනුවෙන්. ඒ වෙනුවෙන් නිර්දේශිත නාම මෙසේයි. ජාතික රූපවාහිනියෙන් විකාශය වූ නාමල් ප්‍රසන්න නිෂ්පාදනයේ සහ අධ්‍යක්ෂණය කළ වොල්ෆ් නොකී බැද්දේගම, ශ්‍රද්ධා රූපවාහිනියෙන් නිෂ්පාදනය කළ අමිත් ප්‍රියංජන් අධ්‍යක්ෂණය කළ දැහැමි මඟට පාර කියන විහාර සිතුවම්, ජාතික රූපවාහිනියෙන් නිෂ්පාදනය වූ පූජිත දිසානායක අධ්‍යක්ෂණය කළ අසිරිමත් හෝටන් තැන්න. 25 වන සුමති සම්මානවලලේ හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන ලෙස සම්මාන ලබා ගන්නේ ජාතික රූපවාහිනී නිෂ්පාදනය වූ පූජිත දිසානායක අධ්‍යක්ෂණය කළ අසිරිමත් හෝටන් තැන්න. මීළඟට පිරිනැමෙන සම්මානය හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන වෙනුවෙන්. නිර්දේශිත නාම හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සුමිත් සී දිසානායක නිෂ්පාදනය කළ, ඒ වගේම අධ්‍යක්ෂණය කළ
රංගන රාග ස්වාධීන රූපවාහිනිය නිෂ්පාදනය වූ ජනජීව වේහැල්ල අධ්‍යක්ෂණය කළ එකෝස්ටිකා ජාතික රූපවාහිනිය නිෂ්පාදනය වූ සුමිත් සී දිසානායක අධ්‍යක්ෂණය කළ බොදු සිසිල මෙතරින් වසරේ හොඳම සංගීත වැඩසටහන වෙනුවෙන් සම්මාන හිමි කරගන්නේ ස්වාධීන රූපවාහිනිය නිෂ්පාදනය වූ ජනජීව වේහැල්ල අධ්‍යක්ෂණය කළ Acoustic Unlimited सरे होंदम कालीन वेडसटान निर्देशित नाम मेसे श्रद्धा रूपवाहिनी विकाशेव जीवन लियन के अध्यक्षने कल रूपांतर कोलंब वायुदूषण स्वाधीन रूपवाहिनी विकाशेव गयान बुद्धिक अल्लेकोड निष्पादने साध्याक्षने कल हंडा वेटनु विसी एक स्वाधीन रूपवाहिनी विकाशेव ए डब्ल्यू वरुण लक्माल सह आर ए दुशांत दर्शन निष्पादने कल सह अध्यक्षने कल विल्पत्तु आदय මෙවර 25 වන සුමති සම්මාන උළෙලේ හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන සඳහා සම්මානය දිනා ගන්නු ලබන්නේ ස්වාධීන රූපවාහිනීන් විකාශය වූ ගයාන් බුද්ධික ඇල්ලේ කුඩ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ හඬා වැටුණු 21 මීළඟට පිරිනැමෙන සම්මානය අපේ සම්මානය කියලා කිව්වොත් මං හිතන්නේ හරියි මේ පූර්ක කාර්ය කරන අය අතර කවුද සුමති ටෙලි සම්මානය මෙවර හිමි කරගන්නේ හොඳම රූපවාහිනී පූර්ක නිර්දේශිත නාම ජාතික රූපවාහිනියේ සුහානී රාත් ඉදිරිපත් කළ වත්සලා සමරකෝන් ස්වාධීන රූපවාහිනියේ නොමියන සේන ඉදිරිපත් කළ एस ए डी जी इंद्र सिरी सुरवीर जातिक रूपवाहिनी रिविति नारुण एल द्रिपात कल पारमी रण सिंह जातिक रूपवाहिनी दिन्ना यात्र मेवर होंदम पूरक सम्माने हिमिकर गाने जातिक रूपवाहिनी सुहानी रात द्रिपात कल वत्सला सबरकोन සන සුමති සම්මාන මහිම අලංකාරයේ මේලඟට පිරිනැමෙන සම්මානය වසරේ හොඳම රූපවාහිනී සංගරාමය වැඩසටහන වෙනුවෙන් නිර්දේශිත නාම මෙසේ ස්වාධීන රූපවාහිනිය නිෂ්පාදනය වූ චන්දිමා ප්‍රියන්ති ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ආට් ෆෝ යූ ජාතික රූපවාහිනිය නිෂ්පාදනය වූ ඩී කේ එල් විරාජ ධර්මදාස අධ්‍යක්ෂණය කළ රටා සිරස රූපවාහිනිය විකාශය වූ ඉනෝකා ප්‍රේමවර්ධන අධ්‍යක්ෂණය කළ නව ෂෝවින් විසිපස්වන සුමති සම්මාන උළෙලේ හොඳම රූපවාහිනී සංග්‍රාමයේ පරිසරහන සඳහා සම්මානය දිනා ගන්නු ලබන්නේ සිරස රූපවාහිනියෙන් විකාශය වූ ඉනෝකා ප්‍රේමවර්ධන අධ්‍යක්ෂණය කළ නව ෂොවින් වැඩසටහන Thank you.
හොඳයි මීළඟට හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන සඳහා නිර්දේශිත නාම හොඳම ක්‍රීඩා වැඩසටහන නිර්දේශිත නාම ජාතික රූපවාහිනී විකාශය වූ යෙනුක දසනායක අධ්‍යක්ෂණය කළ බියොන්ඩ් ද බවුන්ඩරි චැනල් ලයින් නාලිකාවෙන් විකාශය වූ තුෂාන් ඉන්දික අධ්‍යක්ෂණය කළ 13 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල 2019 චැනල් ලයින් නාලිකාවෙන් විකාශය වූ සම්පත් සී පෙරේරා අධ්‍යක්ෂණය කළ ගජබා සුපර් ක්‍රොස් 2019 මේ සම්මාන තුනම ජාතික රූපවාහිනියට සම්බන්ධයි. එහෙනම් මම සම්මානේ කියන්න. හොඳයි 25 වන සුමති සම්මාන උළෙලේ හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන සඳහා සම්මානීය දිනා ගන්නු ලබන්නේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ යෙනුක දසනායක අධ්‍යක්ෂණය කළ බියොන්ඩ් ද බවුන්ඩරි. रोहन विजय සෞද්ධහිතවතුනි තවත් සුවිශේෂී අංගයකට අපි යොමු වන්නේ සුමති සම්මාන සංකල්පධාරී කෙටි අදහස් දැක්වීමට ඊට ප්‍රවේශයක් ලබා දෙන්නයි මගේ මේ ආරාධනය මුල්ම සුමති සම්මාන උළෙල ගැන අපි කලිනුත් කතා කරා මීට වසර 25කට පෙර ආතුව 1995 අවුරුද්දේ මුල්ම සුමති සම්මාන උළෙල ඔබට මතකද බලන්න මතක් කරන්න මොනවද මතක් වෙන්නේ කියලා එහි හොඳම රංගන ශිල්පියා බවට පත්වන්නේ මෙතුමන් එදා ඉඳලා අද දක්වා සිනමාව වේදිකාව පුංචිතරය කියන කලා මාධ්‍ය තුනේම රංගන කෞශල්‍යයෙන් විශිෂ්ට ප්‍රතිභාව දක්වන්නට එතුමන් සමත් වෙනවා එපමණක් නෙවෙයි දීර්ඝ කාලයක් රූපවාහිනී පූරකවරයෙක් විදියට ගුවන් විදුලි නිවේදකෙක් විදියට ප්‍රශස්ත කාර්යභාරයක් ඉටු කළ බවත් සඳහන් කළ යුතුමයි. ඒ වගේම ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු කරමින් රූප මාධ්‍යයට ගුණාත්මක ප්‍රමිතීන් ගෙන එන්නට ඒවා ජනගත කරන්නටත් වෙහෙස මහන්සි වුණු සමාජ ක්‍රියාකාරී විදියට අපිට එතුමන් හඳුනන්න පුළුවන්. අපගේ ගෞරවනීය ඇරයුම වේදිකාව මතට සපැමිණි ලෙසට බුද්ධදාස විතානාරච්චි සුලවතානනි ඔබතුමන්ට සම්භාවනීය ගෞරවනීය සභාවේ සහෝදරිතවතුනි අවුරුදු 25ක් 1995 නොවැම්බර් මාසේ 25 වෙනිදා ලංකාවේ රූපවාහිනී කලාවට අමතක නොවන ඓතිහාසික අවස්ථාවක් ඒ තමයි සුමති සම්මානුලේ මංගල අවස්ථාව එදා සිට මෙදා තුර අවුරුදු 25ක් තිස්සේ ලෝකේ බොහෝ දේවල් වෙනස් වුණා. අපි අතර එදා හිටපු අය අද නැහැ. ලෝකේ හැම සිද්ධියක්ම වෙනස් වෙලා තිබෙනවා. නමුත් අපි වෙනස් නොවුණු එකම දෙයක් තිබෙනවා. අපි සුමති සම්මාන උළෙල සමග තියෙන ආදරය වෙනස් වෙලා නැහැ. ඒ නිසා තමයි අවුරුදු 25ක් ගෙල්ලත් අපි මේ සභාවට සපන්නුම් තිබෙන්නේ. ඉදිරි අවුරුදු 25ක් ගියත් අපි හිටියොත් අපි නොවැරදි මේනවා මේ ප්‍රමිතීන් ගැන සඳමාලි කතා කළා පහුගිය අවුරුදු 25ක් තිස්සේ ඇති වුණයි කියන්නේ
මට එක නිදර්ශනයකට අවස්ථාව දෙන්න. මේ රටේ රූපවාහිනී මාධ්‍ය තුල රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නන් හැඳින්වුවේ රූපවාහිනී නිවේදකයන් වශයෙන්. නමුත් ඔබ දන්නවා ලෝකේ කොහොමත් ටෙලිවිෂන් ඇනවුන්සර්ස්ලා නෑ. ටෙලිවිෂන් ප්‍රසන්ටර්ස්ලා නිසා. මේ ප්‍රසන්ට කියන වචනයට සුදුසු වචනය නිල වටිනාකමක් ලබා දුන්නේ සුමති සම්මානුල්ල. අපි දන්නවා වෙනත් සම්මානුල්ල ඊට වෙනත් වචන පාවිච්චි කරන්නේ. අපි දන්නවා ඒ දවස්වල අපි රූපවාහිනී ආයිබෝන් වැඩසටහන් කරනකොට ජැක්සන් ඇන්තනි සහ අපි පාවිච්චි කළේ පූරක කියන වචනේ. ඒ පූරක කියන වචනය සුමති සම්මානුල්ල නිල වටිනාකමක් ලබා දීලාට සම්මානයක් පුදන්නට තීරණය කළා. අද මේ වන විට මේ අවුරුදු 25 තුළ රූපවාහිනී නව ප්‍රවණතා ප්‍රවර්ධනයට ඒව හේතු වෙලා තියෙනවා. මම හිතන්නේ මේට වඩා අපි 얘 ගැන විස්තර කතා කළ යුතු නැහැ. නමුත් මේ සියල්ල පිටුපස සිටින දෙවන්ත චරිතය කවුද? ඔබ කවුරුද දන්නේ? ජාතික රාජ්‍ය සභාවේ මුලසුන ඔබවන් තරම් වාසනාව ලැබු. ටෙලිකොම්, මොබිටෙල් එවාගෙම අනිකුත් ප්‍රධාන පිළේ ආයතනවල මූලිකත්වයේ නායකත්වය දරන්න හැකියාව තිබුණු. සුමති වෙන්ච වෙනි ව්‍යාපාරික ලෝකයේ ප්‍රතාපවත් දෙවන්ත චරිතයක් වන ඔබේ හිතවත අපි කාගෙත් හිතවත තිලංග අපි කලා ලෝකයේ සියලු දෙනාගේම හිතවතුන් මිත්‍රයන් ඒ නිසා අපි සියලු දෙනා වෙනුවෙන් මා ආරාධනා කරනවා තිලංග මේ සභාව අමතන්න ඔබ රටේ වටිනා සම්පතක් ලෝකයේ විනාශ කරන්නට ඉදිරිපත් වෙන මිනිසුන් අතර ඔබත් වටිනා පුද්ගලයෙක් සුති බුද්ධි ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ගරු ශ්‍රන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියනි යුවර් එක්සලන්සි who's here with us ambassador to korea yuing yong ගරු නන්දා මාලනි මැතිණිය ඇතුළු ආදරණීය කලාකරුවන්ගෙන් අවසරයි මාධ්‍ය ආයතන ප්‍රධානීන් එවැගේම මාධ්‍ය ආයතන නියෝජනය කරන සිවිල් දෙනා ඇතුළු අපගේ ආරාධනාවෙන් මෙහි සැපැමිණි ඔබ සිවිල් දෙනාගෙන් ද අවසර එවැගේම කොරෝනා අර්බුදයේ තත්ත්වය හමුවේ මාස ගණනාවක් ඉතා කැපවීමෙන් මෙම සම්මාන උළෙල විනිශ්චය කටයුතු කළ මහාචාර්ය මුදියන් සිද්ධසානායක මැතිතුමා ඇතුළු එම සියලුම සමාජිකයන්ගෙන් අවසර අපට මෙම සම්මාන උළෙල ශක්තිමත් කරගෙන යාම අපි සමග අත්වල බැඳගත් සුමති වෙන්චර්ස් ආයතනය, ඩයලොග් ආයතනය, නේචර්ස් සීක්‍රට් ආයතනය සමග රූපවාහිනී සංස්ථාව ප්‍රමුඛ අනෙකුත් සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ දවසක්. අභියෝග රැසක් පසු කරමින් පුරා වසර 25ක් පමණ අපා ගමනට සහයෝගයක් ලබා දුන් ඔබ සමගින් ආදරයේ දිනාගත් ගෞරවනීය කලාකරුවන් සැම ආදරයෙන් පිළිගන්න අතර ඔබ සමග මෙම සුන්දර සුමති රාත්‍රිය ගත කිරීමට ලැබීම මහත් වාසනාවක් ලෙස මම සලකන මීට වසර 25කට පමණ පෙර 1995 මාතුල ඇති වූ ඒ සුන්දර අහිංසක සිතුවිල්ල පුරා වසර 25ක් නොකඩවා පවත්වාගෙන යාමට ලැබීම ගැන ඇත්ත වශයෙන්ම මම හිතනවා ඒ සිහිනයක් ඒ වගේම මගේ වාසනාවක් මේ සිහිනය සැබෑ කර ගැනීමට
මූලික වශයෙන්ම මට ශක්තියක් ධෛර්යයක් ලබා දුන්නේ මගේ දයාබර මෑණියන් ඔබ හැම දන්න මිල්ලාසුමිති පාලම ඇති ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මා සිහිපත් කර. ඒ වගේම මගේ ආදරණීය සහෝදර ජගත් අයියා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිතුමා ඒ ඇතුළු අපේ සතිෂ්චන්ද්‍ර එදිරිසිංහ එවකට හිටි ගාමිණී ෆොන්සේකා මැතිතුමා රවීන්ද්‍ර රන්දිනියන් සුමිත්‍රා පීරිස් මැතිතුමා සහ ඒ වගේම ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා ප්‍රේමසිරි කේමදාසයන් රෝහණ වීරසිංහයන් කාලු ෆොන්සේකා මැතිතුමා එඩ්වින් ආරදාස් සමග වසර 20ක් සුමති සම්මාන රාත්‍රියේ අධ්‍යක්ෂණය කිරීමට අපිට සහායක දුන්න ඒඩි රංජිත් කුමාර මහතා ඒ වගේම නර්තනයෙන් චන්න විජේවාද මේ වැනි ප්‍රවීණයන් ඒ වගේම එවක අපි ආරම්භයේදී හිතුවා අපිට ඊළඟ පරම්පරාව සඳහා තාරුණ්‍යයට ඇගීමක් කිරීමට අවශ්‍යයි එලාවේ අපිට විශාල ශක්තියක් උන්නේ එවකට තරුණ කටයුතු භාරව හිටිය SP දිසානායක මැතිතුමා ඒ වගේම ඔවුන් සමග අපි අපගේ සංස්කෘතිය හෙළ උරුමය ස්වදේශිකත්වය ඒ වගේම දේශීය කලාව ගැන අපි සාකච්ඡා කරගෙන සුමති සම්මානවල ඉතාම ශක්තිමත්ව නිර්මාණය කරන්න සාකච්ඡා කරගත්තා අද දින නිර්දේශ නාමයන් සහ ජයග්‍රහයකින්ට මම හදවතින්ම සුභපතන ඒ වගේම UW සුමතිපාල අනුස්මරණ සම්මාන ලාභින් දෙදෙනෙක් අද රාත්‍රියේ අපි පිදුම් ලබනවා ඒ දෙදෙනාට ඒ අවස්ථාව දීම ලැබීම ගැන අපි ඉතාම සන්තෝෂ වෙනවා අපි සුමති සම්මාන වල පටන් ගැනීමේදී අතරම රූපවාහිනී නාලිකා තුනක් විතර තමයි තිබුණේ නමුත් දැන් ය විශාල වශයෙන් නාලිකා පාවණය වැඩි වෙලා තියෙනවා නව නිර්මාණ තරංකාරී ලෙස ඉදිරිපත් කරනකොට ඩිජිටල් තාක්ෂණය නිසා අපිට වැඩි දියුණු කරන්න වෙනවා නව සංනිවේදන ක්‍රමය නිසා එයව ඇගීමට ලක් කරන නිසා අපි ජාත්‍යන්තර ආයතන මෙහි නියෝජනය කරන YouTube ඒ වගේම Facebook Instagram Twitter වැනි නව සංනිවේදන ක්‍රම විශාල වශයෙන් සමාජගත වී තියෙනවා මෙවර සම්මාන උළෙල සඳහා කාණ්ඩ 6කට එම කෘතීන් ඇගීම ලක් කිරීමට අප තීන්දු කරලා තියෙනවා ඉදිරි අනාගතයේදී මෙම ප්‍රමාණය තවත් වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා ඔවුන් ශක්තිමත් ධෛර්යමත් වීම අපගේ අදහසයි ඔබලාගේ අදහස් අනුව මේ ප්‍රමාණය තවත් වැඩි කර ඒවායේ ගුණාත්මකභාවය සොයා බලා රටට නිර්මාණාත්මක සහ ආධ්‍යාත්මික වශයෙන් ඵලදායි කෘති බිහි කිරීම සඳහා ඒ තුලින් හැකියාවයි කියලා අපි ප්‍රාර්ථනා කරා. අපේ සමාජයේ පෙරලියක පෙරමුණ ගන්නේ අපේ කලාකරුවන්. නිෂ්පාදනය කරන කෘතීන් වල ඇති හඬ පිටුපස සමාජ අරගලය සමාජයේ වෙනස සමාජ අවශ්‍යතාවය අදහස සන්තුහන් වෙනවා සමාජයේ පෙළගස්වන එදා කලාකරුවන්ගේ නිර්මාණ තුලින් විශාල දායකත්වයක් ලැබුණා ඒ අතුරින් මගේ සිහියට එන්නේ විජේ කුමාරතුංගයන් ගංගාද්දර උන්නත් 10යි මලත් 10යි අහසින් පොළොවට මේ චිත්‍රපට මගේ පියා නිෂ්පාදනය කරපු නිසාම මට විජේ කුමාරතුංගයන් ඒ වගේම මෙතන ඉන්නවා මාලිනී ෆොන්සේකා මැතිණිය ඒ යුගයේ සමීපව පාසල් යන කාලේ ඉඳන් එයාගේ ආభాෂය ලබන්න වාසනාව තිබුණා විජේගේ වෙනසක් තිබුණා අනිත් අයට වඩා රටේ සියලුම ජාතීන්ට ආදරය කරපු කඩවසම් කලාකරුවෙක් විදියට යුද්ධයේ දරුණුම කාලේ විජේ යාපනයට ගියා. එහෙ LTTEත් එක්ක කෙලින්ම සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරේ සංහිඳියාව සඳහා කලාකරුවෙක් හැටියට
ඒ වගකීම අරගෙන ඔහුට අවශ්‍යතාවයක් තිබුණා සහජීවනයේ හැමෝම යට ජීවත් වෙන්න ඕනේ. ඒ වගේම නියෝජ්‍ය කතානායකට කටයුතු කරපු උතුරු ආණ්ඩුකාර වශයෙන් හිටපු ප්‍රවීණ සිනමා ශිල්පී හෙළ සිනමාවේ සක්විති ගාමිණී ෆොන්සේකා මහතා. එතුමාගේ කතාන්තුලින් මට මතක් වෙන එක දෙයක් සිහියට එනවා. ඒ තමයි එතුමා රඟපාපු ධර්මසිරි ගමගේ මහතා දෙබස්කර තිරරචනය කළ අපේ මෙතන ඉන්න මහාචාර්ය සුනිල් ආරත්නල් මහතා අධ්‍යක්ෂණය කළ සරුංගලය චිත්‍රපටය. විශේෂ තැනක් ගන්න එම චිත්‍රපටයේ නඩරාජාගේ චරිතය නිරූපණය කරමින් ඔහු කළ විශේෂ රංගනය අපට අමතක කරන්න අමාරු. මට මතක් වෙනවා මුළු චිත්‍රපටයේම තේමා වන්නේ එහි වූ එක් දෙබසක්. පුංචි දැරියකගේ චරිතයට පණ දුන්නු වසන්ත චතුරානි. වසන්තිය අහනවා, මා මේ සරුංගලේ හදන්න දන්නවද? සරුංගල් යවල තියෙනවද කියලා. තොර ගාමිණී මට මතකයි නඩරාජා චරිතය නම් කියනවා, සරුංගල් ගොඩාක් හදලා තියෙනවා, ඒවා යවලා තියෙනවා, සරුංගල ඈතට 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 ගිහිල්ලා නැති වෙලා ගියා කියලා. ඒ මට තවත් ඒ අදහස් එක්ක මතක් වෙන්නේ ඒ චරිතය තුළ උත්සාහ කරන්න යෙදුනේ සහජීවන නඩරාජා මහත්තයාට බැරුණා ඒවැනි දේවල් දීලත් අදටත් අපිට අපි අපොහොසත් වෙලා තියෙනවා මේ රටේ සියලු ජනකොටස් එක්ක ඒ ගත්ත උත්සාහයන් ඉදිරියට ගෙනියන්න. මට තව දෙයක් මතකයි. ඒ තමයි මම හිතන්නේ ඒ වෙලාවේ ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීට කටයුතු කරපු අපේ හැමිල්ටන් වනසිංහ මහත්මයා. එතුමා එක දවසක් මට දුරකථනයෙන් ඇමතුමක් ලබා දුන්නා. එතුමා එක්ක කටයුතු කරා ඩෙන්සිල් කොබ්බෑක අඩුව විජේ විමලරත් මහත්මයා. ඒ අපේ ජ්‍යෙෂ්ඨ සෙම්පතියන්. ඒක දවසක් කිව්වා, අපිට යුද්ධයේ දැන් අමාරු තත්ත්වයක තියෙන්නේ, දකුණයට අවබෝධයක් නැහැ, අපේ අය සිංහල අවුරුද්ද වෙනවා, මොකක් හරි දෙයක් කරන්න, අපේ අයට යම්කිසි හැඟීමක් එන වැඩක් කරන්න. මට මතකයි එදා මෙතන ඉන්න අපේ රවීන්ද්‍ර රන්දිනිය මහත්මයත් මෙතන ප්‍රීතිත් එදා හිටියා අපිත් එක්ක. අපි යාපනයට ගියා මේරියන්ස් කණ්ඩායමත් සමග. ගිහිල්ලා එදා දවසම ඔවුන් එක්ක ගත කරා නලීන්. ඒ වගේ මං හිතන්නේ මේ අවුරුදු 30කට ඉස්සෙල්ලා ඒ රවීන්ද්‍ර රන්දිනිය මහත්මයාගේ ප්‍රධානත්වයෙන් අපි සියලු දෙනා යාපනයට ගියේ යුද්ධයේ අවුරුදු 30කට ඉස්සෙල්ලා තිබිච්ච ගැඹුරු අවස්ථාව. මම මේ සිහිපත් කරන්නේ ඒ කලාකරුවන් තමන්ගේ ජීවිතයේ පරතුවට තියලා හැම අවස්ථාවකදීම ඒ ඉෂ්ට කරේ ඔබ සමග අපි ඉන්නවා සිංහල අවුරුද්ද බෙදා ගන්න. මට මතකයි එදා රවීන්ද්‍ර පළවෙනි වතාවට සින්දුවක් කියනවා මේරියන්ස් කණ්ඩායමත් සමග. ඒගොල්ලෝ කවදාකවත් රවීන්ද්‍ර රන්දිනිය මහත්තයා සින්දු කියනවා දැකලා තිබුණේ නැහැ. නමුත් එතුමා ඒ කරේ අපේ හමුදාවේ ශක්තිමත් කරා. නිසා ඒ කලාකරුවන් වූ තමන්ගේ ඒ සිංහල අවුරුදු සමරන්ඩ රණවිරුවන් සමග ගාලයක් ගත කරන්න ගත්ත උත්සාහය. ඒ වගේම මම කියන්න උත්සාහ ගත්තේ අපි ආගම්වාදී වෙලා අපි ජාතිවාදීන් වෙලා සමාජයේ විෂමතාවය හඳුනාගෙන සමාජ පෙරලියක් කළ හැකි මුල් පුරුක් හැටියට ඔබ තමුන් වහන්සේලා කලාකරුවන් හැටියට පෙරවුණ ගැති යුතු නිසා සමාජය වෙනුවෙන් යමක් කිරීමට යමක් සමාජගත කරන්න ඔබ සිල් දෙනාට කළ හැකි දේ ඉතා ප්‍රබලයි, ඉතා ශක්තිමත්. තරංකාරී සමාජයක් තුළ සැම නිවසකම රාත්‍රියේ පුංචි තිරයෙන් හෝ සමාජ මාධ්‍ය තුළින් ඔබ විසින් පුරවැසියන්ගේ හදවතට ළඟා වෙන පණිවිඩයක් ඉතා පහසුවෙන් ප්‍රබලව දෙන්න පුළුවන්කම තියෙනවා. මම විශ්වාස කරනවා වෙන කවරදාවටත් වඩා
කලාකරුවන්ගේ භූමිකාවද අපේ රටේ ඉතා වැදගත් බව අපි විවිධ ප්‍රශ්න මුල් කරගෙන එදා 1971 සමාජ අරගලයක් තරුණ අසහනය නිසා ඇති වෙනවා 83 ඉඳන් 2009 දක්වා බෙදුම් වාදය නිසා අපි කොටු වුණා 88 89 දකුණු සිවිල් යුද්ධයක් 2009 ආගම් අන්තවාදීන් ප්‍රහාරයක් එල්ල කර මේ සියලු කරුණු දිහා බැලුවම අපි සිංහලයන් 70%ක් ඉන්නවා කියනෝ අපි අවුරුදු 73ක් ප්‍රජාතන්ත්‍රවාදීව මේ රට පාලනය කරනවා අපිට වඩා නොදියුණු රටවල් අපුව අභිවාගීලා දියුණුවට පත් වෙලා තියෙනවා අපිට මේ අවස්ථාව නැති වුණේ අපි බුද්ධිමත් කටයුතු කරපු නැති හින්දා වෙන්න පුළුවන් දියුණු රටක 70%ක් නොදියුණු රටක 70%ක් කියන වෙනස අපි තේරුම් ගත්තොත් අපි සිංහලයේ හොඳ බෞද්ධය හැබැයි අපි වෙනස් වීම නිසා වර්ගවාදී නිසා අන්තවාදීන්ට හිස ඔසවන්න දීපු නිසා අපේ දියුණුව වර්ධනය අපි අඩාල කරගත්තා ඒක අපි තේරුම් ගත්තනම් අපේ අත්දැකීමෙන් අපේ පළපුරුද්දෙන් අපි අභියෝගයට මුහුණ දීමට ක්‍රියාත්මක කළ යුතුයි විධිමත්ව රටක් තුල දියුණු වෙන්න රටක් අපිට ඉස්සරහට ගෙනියන්න නම් අභිධිමත්ව සිදුවෙච්ච දේවල් අධ්‍යයනය කළ යුතු වෙනවා ඒ නිසා ඔබ කලාකරුවන් හැටියට රට ජාතිය හා සුන්දර රටක් නිර්මාණය කිරීම සඳහා මේ 25 වෙනි සුමති සමන් රාත්‍රියේදී අදිෂ්ඨාන කර ගැනීමට ඒ වගේම අපේ අරමුණත් අපේ අභිලාෂයත් අවංකවම ඇගීමට ලක් කරන ඇගීමට ලක් විය යුතු කලාකරුවන්ට ශක්තියක් ධෛර්යයක් ලබා දෙමින් අපේ මේ අනන්‍යතාවය අපේකම රැකගෙන ඉදිරියට යෑමට අපිට තියෙන ලෝකේ එකම රට ලංකාව ලෝකයේ සුළු ජාතියක් වෙන සිංහල ජාතිය රට තුළ බහුතරයක් උනත් ලෝකයේ ඇතුලේ ජීවත් වෙන රටක් හැටියට කල්පනා කරලා කටයුතු කිරීමේදී ඔබ තමුණාංශේලා කලාකරුවන් හැටියට විචිත්‍රවත් දේ අවශ්‍යයි ඒ වගේම සුන්දර දේ අවශ්‍යයි ඒ වගේම සන්තෝෂය අවශ්‍යයි හාස්‍ය අවශ්‍යයි ඒ වගේම රටේ අනන්‍යතාවය සඳහා පැහැදිලිව කලාකරුවන්ගේ ශක්තිය අවශ්‍ය වෙලා එකමුතු වෙලා ඒක විදියට හිතලා ඉදිරි කාලය තුල මේ රට සුන්දර දියුණු වෙච්ච රටක ඊළඟ પરම්පරාවට බාර දීම සඳහා කටයුතු කරන්න ඔබ සියලු දෙනාට ආරාධනා කරමි මෙහි පැමිණි ඔබ සියලු දෙනාව නැවත වරක් ආදරයෙන් පිළිගනිමි සුබ සන්ධ්‍යාවක් වේවා කිමින් මම නිහඬව සුමති සම්මාන මෙතෙක් පැමිණි ගමන් මග වගේම වඩාත් යහපත් හෙට දවසක් ගැන බලාපොරොත්තු අපේ හිතේ ජනිත කරමින් සභාව ආමන්ත්‍රණය කරපු තිලංග සුමිත් පාලමැතිතුමන්ට අපගේ ගෞරවනීය සුතිය කෘතවේදීත්වය මීළඟට වේදිකාවේ ටීවී දරණ වෙනුවෙන් සචිනි නිපුන්සලා සමගින් ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් නිමේෂ චමත් සංකල්ප සම්මාන පිරිනැමීම තුන්වන පියවර මීළඟට සම්මානයට පාත්‍ර වන්නේ හොඳම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන හොඳම රූපවාහිනි ළමා වැඩසටහන හොඳම රූපවාහිනි කාන්තා වැඩසටහන හොඳම ටෙලි නාට්‍ය ඩිජිටල් ඇනිමේෂන් ජූරි විශේෂ සම්මාන ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවා ජනප්‍රිය
ටෙලිනාට්‍ය නිලිය ජනප්‍රිය ටෙලිනාට්‍ය විසි පස්වන සුමති සම්මාන මහිමා අලංකාරයට ඔබ සියලුම දෙනා අපි දෙදෙනා බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා බොහොම උත්කර්ෂණීය රාත්‍රියක් සචිනි මේක මේ සුන්දර රාත්‍රියේ සචිනි මට වගේම පුංචි ප්‍රශ්නයක් අහන්න තියෙනවා ප්‍රශ්නයක් අහන්න බලන්න ජීවිතේ කවදම හරි දවසක ඔයා කොම්පිට්ටු වෙලා තියෙනවද ඌ මං හිතන්නේ අපි හැමෝම පුංචි කාලේ කරන දෙයක්නේ කොහොමද සාමාන්‍යයෙන් වැලි ටිකක් අරගෙන කොම් මේ අපි පොල් කට්ටක් අරගෙන ඒකට වැලි ටික දාලා අනිත් පැත්ත හරවලා තව පොල් කට්ටකින් තලන එහෙම තමයි ඉතින් හැදුවේ ඇයි නිමේෂ් වාට එහෙම දෙයක් අහන්න හිතුනේ නෑ මට හිතන සචිනේ වෙලාවකට අර කොම්පිට්ටු හදන වැලි ටික තියෙනවනේ ඒක හරියට අපේ ජීවිතේ වගේ අපි හදන අර කොම්පිට්ටුව තියෙනවනේ ඒක හරියට කලා නිර්මාණයක් වගේ අපේ ජීවිතේ අපිට නොපැනෙන අලුත් පැත්තක් කලාකරුවෙක් තමන්ගේ නිර්මාණයක් එක්ක ඉස්මතු කරලා හරි ලස්සනට අපිට පෙන්නනවා අපේ ජීවිතය ගැන අපිට ආයමත් වතාවක් හිතන්න පුරුදු කරමින් මම හිතන්නේ ඒ නිසා තමයි කලාකරුවා කියන පෞරුෂත්වය මේ ජන සමාජයට ජන විඥාණයට අතිශය වැදගත් කෙනෙක් බවට පත් වෙන්නේ මං හරිද ඔබ නිවැරදි විශේෂයෙන්ම එවන් වූ කලාකරුවන් අපේ ටෙලිවිෂන් ශාස්ත්‍රය තුළ අපි දකින එවන් වූ කලාකරුවන් බොහොම විශිෂ්ට වූ කලාකරුවන් මේ ආකාරයෙන් අගය කරන්නටයි අප දෙදෙනාත් සූදානම් වන්නේ අප එසේනම් මේ ආරම්භ කරන්නේ 25 වන සුමති සම්මාන මහිමා අලංකාරයේ 3 වන අධ්‍යයනයේ සම්මාන ප්‍රදානයයි 25 වෙනි සුමති ටෙලි අලංකාරය තුළ අපි සූදානම් ඒ සම්මාන ප්‍රදානය වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරන්නට අපි ආදරය කරන ගෞරව කරන પરම්පරා ගණනාවක් පුරා හෙළ සිනමාවේ නිලි රැජින කලාශූරණී ආචාර්ය මාලනී ෆොන්සේකා මැතිණියනි ඔබට එත් සමගම ඩයලොග් ආසියාටා ආයතනයේ සමූහ ප්‍රධාන අලිවි නිලධාරිණී අමලි නානාකාර මහත්මියට එවැගේම සුමති වෙන්චර්ස් සමාගමේ අධ්‍යක්ෂ දුලන්ත සුමතිපාල මහතාටත් අපි තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා උණුතුම් අස්වර සංහඳක් අපි එකතු කරමු හොඳයි එමනම් අපි සූදානම් ප්‍රථමයෙන්ම සම්මාන ප්‍රදානය කරන්නට සචිනි හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන වෙනුවෙන් ඒ සඳහා වන නිර්දේශිත නාමයන් මා දැන් ප්‍රකාශයට පත් කරනවා ඒ අනුව ජාතික රූපවාහිනියේ නිෂ්පාදනය වූ නිලුෆා මොහොට්ටි අධ්‍යක්ෂණය කළ ජාතික පාසල විද්‍යාව එවැගේම ජාතික රූපවාහිනියේ නිෂ්පාදනය වූ ජානක සුජීව ජයකොඩි අධ්‍යක්ෂණය කළ Knowledge First, Safety First, එවැගේම සිරස රූපවාහිනියේ විකාශය වූ දිනේෂ් අම්බුලකල නිෂ්පාදනය කළ සමිත් රංගික බස්නායක අධ්‍යක්ෂණය කළ හෙට රට නිර්දේශිත නාමයන් අතරින් මේ සුන්දර රාත්‍රියේ හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන වෙනුවෙන් සම්මානය හිමි කරගනු ලබන්නේ ජාතික රූපවාහිනියේ නිෂ්පාදනය වූ ජානක සුජීව ජයකොඩි අධ්‍යක්ෂණය කළ Knowledge First, Safety First. ලගට අපි ඔහුට සුබ පැතුම් එකතු කරමින් යොමු වන්නට සූදානම් හොඳම රූපවාහිනී ළමා වැඩසටහන නිර්දේශිත නාම ජාතික රූපවාහිනියෙන් නිෂ්පාදනය කළ උදාන්ත කමල් ගුණතිලක අධ්‍යක්ෂණය කළ සතුටු වෙන්න එන්න යාළුවේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ මාලති වීරසිංහ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ කුරුල්ලන්ට ගී ජාතික රූපවාහිනියෙන් නිෂ්පාදනය වූ තුසිත විධාන පතිරණ අධ්‍යක්ෂණය කළ
පුංචි අපේ ලෝකය. ඒ අනුව 25 වන සුමති සම්මාන උළෙලේ හොඳම රූපවාහිනී ළමා වැඩසටහන ජයග්‍රහණය කරනු ලබන්නේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ මාලතී වීරසිංහ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කළ කුරුල්ලන්ට ගී. සචිනි හිරුගේ ආලෝකයටත් අම්මගේ කිරවලටත් පුළුවන් මේ ලෝකය වෙනස් කරන්න මහා වීර පුතුන් මේ මාතෘ භූමියට දායාද කරන්න ඒ තමයි කාන්තාවක් සතු මහා වටිනාකම පුරුෂයෙක් විදියට පිරිමියෙක් විදියට මම ඒක පිළිගන්නවා බය නැතුව ලැජ්ජාවක් නැතුව හොඳයි මේ ළඟට අපි සෝදානම් මෙවැනි කාන්තාවන් වෙනුවෙන් නිර්මාණය වූ වැඩසටහන් අගය කරන්නට හොඳම රූපවාහිනී කාන්තා වැඩසටහන වෙනුවෙන් වන නිර්දේශිත නාමයන් මෙසේයි ජාතික රූපවාහිනියේ නිෂ්පාදනය වූ සන්ධ්‍යා විතානමසම් අධ්‍යක්ෂණය කළ වැවක් වගේ කතක් ශ්‍රද්ධා රූපවාහිනියේ නිෂ්පාදනය වූ අමිත් ප්‍රියංජන් අධ්‍යක්ෂණය කළ දිව්‍ය දිනන බිසෝවරුන් මේ අතරින් අද රාත්‍රියේ හොඳම රූපවාහිනී කාන්තා වැඩසටහන සඳහා වූ සුමති සම්මානයෙන් පිදුම් ලබන්නේ ශ්‍රද්ධා රූපවාහිනියේ නිෂ්පාදනය වූ අමිත් ප්‍රියංජන් අධ්‍යක්ෂණය කළ दिव्य दिनन बिसोवरुन මොබට පිළඟට අපි සූදානම් යොවන්නට හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවීකරණය නිර්දේශිත නාම බවට පත්වන්නේ ස්වාධීන රූපවාහිනියෙන් ග්‍රාෆික සජීවීකරණය කරන ලද එරන්ද උදීප්ත රූපසිංහ අධ්‍යක්ෂණය කළ බෑන්ඩ් ද බෑන්ඩ් ග්‍රෑන්ඩ් ෆිනාලේ සිරස රූපවාහිනියෙන් ග්‍රාෆික සජීවීකරණය කළ විකුම් සමින්ද ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ අවුරුදු තීම් සියත රූපවාහිනියෙන් ග්‍රාෆික සජීවීකරණය කරන ලද ජී ඒ දිනේෂ් නයනජිත් අධ්‍යක්ෂණය කළ නිදහස එතරින් හොඳම රූපවාහිනී ග්‍රාෆික සජීවීකරණය සම්මානෙන් පිදුම් ලබන්නේ සියත රූපවාහිනියෙන් ග්‍රාෆික සජීවීකරණය කරන ලද ජී ඒ දිනේෂ් නයනජිත්ගේ නිදහස 71 සජිනි සමහර මිනිස්සු ඉන්නවා එයාලා විශේෂයි හැබැයි ඒ අය අතරින් තවත් සමහර මිනිස්සු ඉන්නවා එයාලා සුවිශේෂයි ඒ වගේ මිනිස්සු හරි අඩුයි මේ සමාජය ඇතුලේ එවැනි මිනිසුන් දෙදෙනෙක් වෙනුවෙන් ජූරියේ විශේෂ ඇගේම් සම්මාන ද්විත්වයක් අපි අද ප්‍රදානය කරනවා එහි පළමු විශේෂ ඇගේම් සම්මානය ප්‍රදානය කරන්නටයි අපි මේ සූදානම් වන්නේ ප්‍රේක්ෂක ජනතාවට දැනුම විනෝදය සතුට ලබා දෙන ආකාරයට විදේශීය වැඩසටහනක් සාර්ථකව දේශීයකරණය කරමින් ආකර්ෂණීය ආමන්ත්‍රණයෙන් පූරක භූමිකාවට නව ජීවයක් දෙමින් සිරස ලක්ෂපති වැඩසටහන නිර්මාණශීලීව මෙහෙවන චන්දන සූර්යබණ්ඩාරයන්ටයි ජූරියෙන් පිදෙන මේ විශේෂ සම්මානය උණුසුම්මත් පුලසඟට එකතු කරමු
අගය කළ යුත්තන් අගය කළ යුතුමයි අනිවාර්යයෙන් එතකොටයි ඔවුන් අභිප්‍රේරණය වෙන්නේ තවත් විශිෂ්ට දේ ඔබ වෙනුවෙන් දායාද කරන්නට ඉතින් ඔබතුමන්ට අපි සුබ පැතුම් එකතු කරමින් තවත් විශේෂ අගයීම් සම්මානයකටයි මේ ආකාරයෙන් යොමු වන්නට සූදානම් වන්නේ මේ විශේෂ අගයීම් සම්මානය හිමි කරගන්නේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශනය වූ හුස්ම වැටෙන මල් සහ අවසන් හුස්මතෙක් යන ටෙලිනාට්‍ය විද්වයක තිර රචකයා වශයෙන්ද ගීත ප්‍රබන්ධක වශයෙන්ද අවසන් හුස්මතෙක් ටෙලිනාට්‍ය ප්‍රශස්ත මට්ටමින් අධ්‍යක්ෂණය කරමින් ප්‍රකට කළ නිර්මාණ කෞශල්‍ය උදෙසා පිදෙන විශේෂ ඇගීම් සම්මානය එසේනම් විශේෂ ඇගීම් සම්මානය 25 වන සුමති සම්මාන මහිමාලංකාරයේ ලබා ගන්නේ රසික සූරවීර ආරච්චි සජිනී ඒ සමගින් අපේ තුන්වෙනි අධීරේ සම්මාන පළවෙනි පියවර මේ විදිහට නිමවට පත් වෙනවා නේද තවත් බොහොම විශේෂ සම්මාන කිහිපයකටයි අපි උමවන්නේ සම්මාන ප්‍රදානයේ සදා සහභාගී වුණු ඔබට අපි රැඳී සිටින්න කියලා ඇරියුම් කරනවා මීළඟ සම්මාන ප්‍රදානයේ සඳහාත් ඒ අතරදී අපි දෙන්න මේ අවස්ථාවෙන් සමු ගන්නවා ඔබ සැමට සුබ රාත්‍රියක් තවත් බොහොම සුන්දර දේ මේ රාත්‍රියේ විචිත්‍රවත් වෙන්නට සූදානම් ස්තුතියි සම්භාවනීය අමුත්තනි අපි සූදානම් වන්නේ 25 වන සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම කුලකේ සම්මාන ත්‍රිත්වය පිරිනමන්නට. මේ ඇසෙන්නේ ඔබට ලෝකයේ වේගින් වෙනස් වන ශබ්දයයි. මේ ඇසෙන්නේ ඔබගේ කාලය වේගින් කිවි යන ශබ්දයයි. වේගින් වෙනස් වන ලෝකයේ තුල මේ කිවෙන තප්පරි ඔබේ දියුණුවට සවියක් වන ඔක්ටගන් ෆෝස්. Octagon Force ආරක්ෂක සේවය Octagon Force ප්‍රවාහන සේවය Octagon Force තාක්ෂණික නඩත්තු කිරීමේ සේවය සහ Octagon Force ඉදිකිරීම සේවය යන සේවා සමගින් ඔබ දියුණුව කරා යන ගමනේ විශ්වසනීයම සහකරුවා වීමට අප සූදානම් Octagon Force ඔබට සිනහව කැන්දෙන බලය එකතුව පුළුවන් අර කාලය අලිනා කියලා කියනවනේ තාක්ෂණයත් එක්ක අපිට අනිවාර්යෙන්ම ඉදිරියට යන්නට වෙනවා 25 වන සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා ජනප්‍රියම නිලිය සහ ජනප්‍රියම ටෙලිනාට්‍ය කියන සම්මාන තුන සඳහා ප්‍රේක්ෂක ඔබ SMS මනාප මගින් ඒ වගේම සුමති සම්මාන ඇප් එක හරහා එවපු ඔබේ කැමැත්ත අනුව තමයි ජනප්‍රියම නළුවා ජනප්‍රියම නිලිය සහ ජනප්‍රියම ටෙලිනාට්‍ය තෝරාපත් වෙන්නේ මේ තාම මම රබර් පාටින්වත් නැත්නම් මේ එන්විලොප් එකකින්වත් එලියට ගත්තේ නැහැ ඒ කවුද කියලා ඔබත් එක්කම දැනගන්නයි මමත් ඉන්නේ ඒ සඳහා තවත් අපි ආදරය කරන රංගන ශිල්පියෙක්ට සහ ශිල්පිනියකට අපි ඇරියුම් කරනවා වේදිකාව මත රෙන්න කියලා මේ දෙන්නම ඉතාම ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙක් සහ ශිල්පිනියක් විශේෂත්වය මුන් දෙදෙනාම සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිලිය සහ නළුවා බවට පත් වුණු දෙදෙනෙක් මම ආදරයෙන් ඇරයුම් කරන්නේ රොෂාන් රණවනට සහ ඕෂදී හේවා මද්දුමට සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක් රොෂාන් සුබ සන්ධ්‍යාවක් හැම දෙනාටම සුබ සන්ධ්‍යාවක් ඕෂදී මේ සුමති සම්මාන 25 වතාවෙන් රොෂාන් කී වතාවකට සහභාගී වෙලා තියෙනවද සුමති සම්මාන මේ 25 වතාවෙන් කී වතාවකට සම්බන්ධ වෙලා තියෙනවද? ඔසිත ඒක එහෙම ගණන් කරලා කියන්න බෑ. නමුත් සෑහෙන වතාවක් සහභාගී වෙලා තියෙනවා. මම නම් 15 වතාවක් සම්බන්ධ වෙලා තියෙනවා. මම නම් එච්චර නැතුව ඇති. ඇත්තටම රොෂාන් දැන් අපි පුංචි කාලේ විකතින විශේෂිත තමයි අපි පුංචි කාලේ රූපවාහිනී ඉස්සරහා ඉඳන් බලපු සුමති සම්මාන උළෙලට මට ආරාධනා ලැබුණා. මම රංගන ශිල්පිනියක් හැටියට මං හරි උද්දාමයටපත් වුණා. ඒකේ සුවිශේෂම කාරණාව තමයි මං සම්බන්ධ වුණු පළවෙනි සුමති සම්මාන උළෙලේදීම මට මගේ කලා ජීවිතේ පළවෙනි සම්මාන ලැබෙනවා
මන්දන් 2007 ජනප්‍රියම නිලිය. හැබැයි ඒකට මමත් නොමිනේට් වුණා. නොමිනේට් වුණා ඔයාට ඊළඟ අවුරුද්දේ. ඊළඟ අවුරුද්දේ මම ජනප්‍රිය නළුව වුණා. ඉතින් හරි සන්තෝෂයි. ඉතින් මම හිතනවා අදත් මේ ජනප්‍රිය නළුව හෝ නිලිය වෙන අයට මේ චකිතේ එහෙම නැත්නම් මේ හද ගැස්ම හොඳටම ඇති කියලා. අනිවාර්යයෙන්ම අපිත් ඒක විඳලා තියෙනවා ඒ නිසා අපි ඒක දන්නවා. අනිවාර්යයෙන්. අපි එහෙනම් කියමු නේද? ඔව්. හොඳයි. 2021 25 වන සුමති සම්මාන උළෙලේ ජනප්‍රියතම නළුව. මේ මමත් මේ නළුවට ගොඩාක් කැමතියි. ඒක නිසා අපි දෙන්නම කියමුද? දක්ෂ නළුවෙක්. කියමු. ඡන්ද කොච්චරද කියලා කියමු නේද? කියන්න. මුළු ඡන්ද 2,00,000 නෑ. ආ 23,93,841ක් ලබාගෙන ජයග්‍රහණය කරන්නේ සජිත අනුත්තර. යන්න බෑ මාලි ෆොන්සේකා මැතිණියගෙන් අවසර ගනිමින්ම මම සජිතගෙන් අහන්න ඕනේ මොකද හිතෙන්නේ මං හිතන්නේ ජනප්‍රියතම නළුවා සම්මානය ලැබුණු පළවෙනි වතාව නේද හරිම සන්තෝසයි තැන්කියු සුමති තැන්කියු මට මේ සම්මානය ලබා දුන්නාට මාව නිර්දේශ කළාට ඒ වගේම නාඩගම් කාර්යෝ නිසා තමයි මට අද දවසේ මෙහෙම නිර්දේශ වෙන්න ලැබුණෙත් ඒ වගේම සම්මානයට පාත්‍ර වෙන්න ලැබුණෙත් මතක් කරන්න කැමති සද්දාමංගල මාමව මේකේ රචනාව ඒ වගේම අධ්‍යක්ෂතුමා අපේ ශිවා ගුරුනාදන් මාමා ඒ වගේම ශාමර අයියා ඒ වගේම මේ SMS මනාපය ඔප්පු සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි මට අද හරිම සතුටු දවසක් දැන් තව වැඩි කතා කරොත් ඇඬෙයිද දන්නේ නැහැ එහෙම වුණත් වැඩි නෝන්ඩි වෙනවා මොකද සරා එහෙම නැහැනේ මේ කොමාරි thank you සරාගේ භාෂාවෙන් කියනවා නම් පිං ඉතින් පින් කියන්නේ ඉතින් ආයේ අම්මෝ පින් thank you හොඳම නාඩගම් කාරයා හොඳම නළුවා සම්මානය සමා වෙන ජනප්‍රියම නළුවා සම්මානය ලබද්දී ඊළඟට අපි යන්නේ කොහාටද රොෂාන් ඊළඟට අපි යන්නේ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලිය SMS ඡන්ද සහ සුමති ඇප් ඡන්ද සමග මුළු ඡන්ද 11,98,830ක් ලබාගෙන ජයග්‍රහණය කරන්නේ සෙනාලි ෆොන්සේකා මගේතනේ ඇයට විශේෂ කාරණාවක් ඇගේ නැන්දනිය අතින්ම සම්මානය ලැබීම සෙනාලි සුබපැතුම් සෙනාලි ඉතින් කියන්න ඔයාගේ මේ සතුට වචනෙට පෙරලලා කියන මේ ප්‍රේක්ෂකයන් ගොඩක් සන්තෝසයි මේක ඇත්තටම මේ මගේ අතේ මේ වෙලාවේ තියෙනවා දැක්කම මගේ තාත්තා ගොඩක් සන්තෝෂ වෙනවා ඒුණට නැහැ කමක් නැහැ නමුත් එයාගේ ආශිර්වාදේ මාත් එක්ක හැමදාම තියෙනවා කියන එක මට තේරෙනවා ඒ වගේම මගේ අම්මව මතක් කරන්නත් ඕනේ ඉතින් ඒ ඔක්කොමත් එක්කම මේ විදිහට මට මේ තැනට එන්න පුළුවන් වුණේ නාඩගම් කාරයන්ට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාව හින්දා ඒගොල්ලන්ට අර අපේ සරා කියා වගේ පින් කියලාත් මදි. ඇත්තටම ඕගොල්ලන්ගේ ආදරේ අපිට ගොඩාක් වටිනවා. ඉතින් ඒ ආදරයට බොහොම ස්තුතියි. ඒ ආදරයට අපිත් ආදරේ.
ඒවගේම සද්දයියව චිවාමාමව චාමරයියව ඒවගේම අපේ තිරේ පිටිපස්සේ ඉන්න අපේ හැමෝම කාර්ය ශිල්පීන් ශිල්පිනියන් ඒවගේම අපේ කලාකරුවන්වත් අපි මතක් කරන්න කැමති මම ස්තුතියි ඕමි සිස්තනාලි සුබ පැතුම් සෙනාලේ මීළඟට තියෙන්නේත් විශේෂයෙන්ම ජනප්‍රිය නේද ජනප්‍රිය ටෙලි නාට්‍ය SMS චන්ද සහ සුමති ඇප් චන්ද සමග මුළු චන්ද 2,248,285ක් ලබාගෙන ජයග්‍රහණය කරන්නේ තාදී සියලුම දෙනාට ස්තුතියි ඕෂදි රොෂාන් thank you and a big thank you to the presentation party as well විශ්වස්වන සුමති සම්මාන මහිමාලංකාරයේ මීළඟ සම්මාන අධිරටයි අප මේ සූදානම් වන්නේ so we're moving on to a very special segment which is about commercials which is about advertisements over the novel then we kiyanne rupani karmaanteta ithamathnu suvisheshi wedagath kamak thiyena angayak ithin onama product any service or product for it to go into the hearts and minds of the consumer or the customer to do that the commercial or the advertisement plays a very very big role So in this 25th anniversary celebrations of the Sumati Awards we have this very special segment dedicated to commercials or the advertisements and the best out of the best will be recognized tonight and not only the client but also the ad agency will also be recognized so before we come to the winners we're going to recognize the panel of judges the eminent panel of judges we'd like to recognize the honorable Tilanga Sumathipala chairman of the Sumati Awards and also the founder of Sumati Awards and chairman of Sumati Ventures and also Mr. Malraj Balapitiya the chief executive officer of SLT Rainbow Pages and also Deshamanya Amila Morameda the chairman of Salicine Television and also professor Dr. Sepali Sudhasinghe the professor postgraduate studies senior consultant for SLEDA and also madam Anusha Dharmadas director Tilanga Sumathipala Foundation so let's put our hands together and say a huge thank you to the panel of judges right Now we're going to invite our presenters on stage to make the presentations we'd like to invite our renowned actor Kalashuri Satichandra Edirisinghe together with the commercial head of Sumati Ventures Kapila Shri Chandrasekara Let's welcome our presentation party on stage In this category, first we have Merit Awards. We have Merit Awards and let's see who the Merit Award winners are. But before that, we have nominations. Let's hear it. Let's see it on the screen. The nominees for the Television Commercial Awards. Meeka Amuthuma Game Meeka. Velavakata Tarayan. Aayamath Aadare Karanawa. Kendit Yanawa. Shit. Hinawela cheer karana Baninawa kalakirinawa duka hitenawa Atharala yanawa aayetena E thamai cricket Eka hariyata aadare wage
क्रिकेट अपे आदर लोक कुशलाने अपे आदर शक्तिया मनुरुव जीवये विशिष्टतम निर्माणयाय एलेसिन्म अपत् रोसेल सुंदराय समदा बलापुरत्तु अपिव दाल यानमा समहार वेलावट लंगट मेविल्ल यानमा मगे एरेनमा एहिंदा अपि शक्ति गन्न मोने लोके दिहा वेनस् विदियट बलन्न मोने ओबे शक्तिय ओब मा दकिन्न විත ලෝක්‍ය වෙනස් විදිහට දෙකිය හැකි එවන් නූලියන්ට අරලිය ඔබේ ශක්තිය දකින්නට ඔබට උර දෙන මතක තියාගන්නවා ඩිසිප්ලින් තමයි වැදගත් යන්නයි කිව්වේ අයියෝ හුනේ රටක සවිය වෙමු සැමදා වැඩ කරන්න හිත කරගෙන මුළු හදින් හෙඩ ගැහෙන්න ඉටු කරන්න රටටම යුතුකම් ඉඩ හරින්න හොඳ වෙනසක් වෙන්නට අපෙන් මතු කරන්න බලමුව ඒ වෙනස මගින් වැඩ කරන්න රට නගන්න හද ගැහෙන්න රට කරන්න ඉඩ හරින්න රට හැදෙන්න රට හදන්න ඔබ හැදෙන්න ආරක්ෂමව වැඩ කරන යුගයකට වෙනස මගින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන් The nominees. Let's hear it for the nominees, everybody. Congratulations to the nominees. And firstly, we have a merit award in this category of commercials. And the merit award goes to the commercial corporate. Let's put our hands together for corporate. We'd like to invite the client as well as the creative agency as well. The client is the Sri Lanka Insurance Corporation and the creative agency Triad Private Limited. So we'd like to invite both of you on stage. Sri Lanka Insurance Corporation and Triad Private Limited. That's for the commercial corporates. Well, then we can't say, Kusalta Samman, him Kirgane, corporate, well, then we. Come on, ladies and gentlemen, let's put our hands together. This is a merit award winner. The client, Sri Lanka Insurance Corporation, and the creative agency, Triad. So we'd like to invite representation from Triad as well, together with Sri Lanka Insurance Corporation. The 25th Sumathi Awards, and that's a merit award. And now we have come to the best awards. Best meaning we have third place, we have second place, and we have the first place. First of all, we have the third place to be announced, and the third place goes to the commercial Aralia Women's Savings Account. Congratulations, Aralia Women's Savings Account. And the client is the National Development Bank, and the agency is Sarva Integrated Private Limited. We'd like to invite the client as well as the ad agency as well. A representation of the client as well as the ad agency. National Development Bank and the ad agency, Sarva Integrated Private Limited.
Willing that mean Khan ne tumne stane tumne stane put your hands together louder and that's for the commercial Aurelia women's savings account. And from the third place, we have now come to the second place. They want to start here. The second place goes to Signal Toothbrush Advertisement. And that's the client is Unilever Sri Lanka. And the ad agency is Mullen Lowe Private Limited. Let's hear it for Signal Toothbrush Advertisement. Can we have a representation from Unilever Sri Lanka? And that's the client. And the ad agency, Mullen Lowe Private Limited. And now, in the advertisement or the commercial category, we have come to the number one, the best one. And the best one has been adjudged as Bathware commercial. Congratulations to the Bathware commercial by Royal Ceramics Lanka PLC. That's a client. And the ad agency is Dentsu Grant Private Limited. Congratulations, Royal Ceramics Lanka PLC. We'd like to invite Dentsu Grant Private Limited as well, the ad agency. That's the number one. That's the number one advertisement. Come on, put your hands together louder. Anka Eka Himikra Gannau, Velada Dan Meema. With that, we say a huge thank you to our presenter, Kalashuri Satichandra Edwisinga. Thank you, sir. And a big thank you to commercial head of Sumithi Ventures, Mr. Kapila Sri Chandrasekara. Thank you very much. Thank you. පැරණි ජනප්‍රිය ටෙලිනාට්‍ය තේමා ගීත සඳහා රංගන දායකත්වය නිල්මිනි තෙන්නකෝන් සමග ධනංජය සිරිවර්ධන නර්තන නිර්මාණය ගයාන් ශ්‍රීමාල් පුරා මල් පිපෙන වසන්තය ඇවිදින් හිස පුරා මල් හලන වසන්තය ඇවිදින් රන්
විල්ලක පාදේ කන්නු විල්ලක පාදේ චමත්කාර යව්වනේ හිත පුරාමල් පිපෙන වසන්තය ඇවිදින් හිස පුරාමල් හලන වසන්තය ඇවිදින් ගිනි කඳු වලක නුබෑ නොව දම් විත්මය අරුවයි කාලයමයි නිසි විසඳුන් දෙන්නේ පෙර සසරේ පැතුසේ පින්පිරු පදින් උසුඹ දැනේ රන්ලේ කිරි හිත පුරාමල් පිපෙන වසන්තය ඇවිදින් හිස පුරාමල් හලන වසන්තය ඇවිදින් සමාජ මාධ්‍ය ජාල හරහා ජනප්‍රියත්වයට පත් වුණු බොහෝ දෙනා අතරින් කාණ්ඩ 6කට අදාළව තෝරාගත් වැඩසටහන් 6ක් සඳහා සම්මාන පිරිනමන්නට සුමති සංවිධායක කමිටුව තීරණය කළා තියෙනවා. සමාජ මාධ්‍ය ජාල ගැන අපි අතරේ විවිධ මත මතාන්තර තියෙනවා. සමහරක් අය ඒකට කැමති, සමහරක් අය ඒක ආදරෙන් වැළඳ ගන්නවා. ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත් කරගත්ත පිරිසක් අපේ රටෙත් ඉන්නවා. ඒ අතර වාරේ කිසිම ආකාරයකින් සමාජ මාධ්‍ය ජාලයක කිසිම සම්බන්ධයක් නැති පිරිසකුත් ඉන්නවා. What's your take on social media? Well, my take is that social media is definitely something that is cannot do without. It has become a natuwama berry companion in our lives. So over the years, over the 25 years of Sumati Awards, it has grown
It has got bigger, it has got better, and also there have been many, many additions. And today, tonight, at the 25th anniversary Sumati Awards, we have a brand new addition to the Sumati Awards portfolio. And this segment is going to be centered on social media. Social media. Some like it, some hate it. Some want to stay away from it. Some say that they cannot do without, like you said. I don't think anyone hates it. Some do. Anyone who hates it? No. No hands going up. All right. Okay. So, under social media, we have many categories. Amen. Yes. Given the huge, tremendous social impact it has on the general public, I think even if you don't like it, one cannot ignore it. Right? Api kaanda hayak thoragena tiyenawa. ඒ හයට අදාළව තමයි මුල්ම වතාවට සමාජ මාධ්‍ය ජාලා අගෑමින් පිදෙන සම්මාන පිරිනැමෙන්නේ අපි ඒ සම්මාන පිරිනමන්නට බොහොම ගෞරවයෙන් වේදිකාවට ඇරයුම් කර සිටින්නේ කලාශූරි ආචාර්ය රවීන්ද්‍ර රන්දිනිය මැතිතුමන්ට එවැගේම සුමති වෙන්චර් සමාගමේ විධායක අධ්‍යක්ෂ උදාන්ත සුමතිපාල මැතිතුමන්ට වේදිකාවට සපෙමින් ලෙසට So in the social media segments We're moving on to the first category under social media. And this is called education. It's called education. Adhyapaniya denuma avabodhaya jana samajayata daayaka karannata samaja maadhya harahagat prashastha vayama agaya karaminui me sammanaya pirinamenne. Right. They say that we learn till we die. So under education, we have the award, ladies and gentlemen, Digital Social Media Award Education. And the winner is... Harendra Jayalal. Come on, put your hands together. Harendra, you win under education. My name is Adisha Netoka Hasaral. Ojit Dulanjana Silva. My name is Kunchana Gajiba. 6 years. 5 and a half. වා මොනවටද ගොඩාක් ආස මොන හොයන්නද ආස biology chemistry physics astronomy quantum physics so what do you know about the black hole black holes have super strong gravity and are made up give a super strong round of applause subapathum harendra sahodayaṭa and that's education and now we come to the next category under social media which is entertainment ප්‍රාසංගික වින්දනීය හාස්‍යජනක අධ්‍යක්ීම් හරහා සමාජයේ සුබ සිද්ධිය උසිතා ලබා දුන් ධනාත්මක පණිවිඩය ආගය කරමින් තමයි මේ සම්මානය පිරිනැමෙන්නේ. Digital Social Media Awards and the category Entertainment and the winner is goes to a duo. Lakai Sikai. Lakai Sikai. සමහර මරණ තියෙනවා බං ගෙදරින් හර්ස් එකට දාගත්තට පස්සේ මෙතෙන් දැනගම්ම හර්ස් එක පුළුවන් නම් වලට ටිපර් කර Congratulations Lakai Sikai And now we come to the third category which is CSR Activation. ආයතනික සමාජීය වක්‍රීම සහ සමාජ අවශ්‍යතා සහ සේවාවන් මැනවින් අවබෝධ කරගනිමින් මනුෂ්‍යත්වයේ උතුම් බව ආරක්ෂා කිරීමටගත් ප්‍රශස්ත වෑයමක් උදෙසායි මේ සම්මානය. Digital Social Media Awards and this is CSR and the winner is මනුසත් දෙරණ Come on, ladies and gentlemen, let's hear it louder. මනුසත්දරණ සජීවීව ක්‍රියාන්විතය කරන ආකාරය තමයි මේ දකින්නේ. මගේ සහෝදර සහෝදරියෝ සියලු දෙනා මේ වගේම Congratulations මනුසත්දරණ. අපේ සුබපැතු. And next we come to the next category which is heritage. ජාතිකත්වය, ස්වදේශීය උරුමය, අපේ කම
ප්‍රතිස්ථාපනය කිරීමටගත් විශිෂ්ට නිර්මාණ බෑමක් උදෙසායි මේ සම්මානය. And under heritage the winner is Hari TV. Hari TV. ඔබගේ අප්‍රසන්න ආදේ තව පොඩ්ඩක් පොඩ්ඩක් වැඩි වුණා නම් තමයි ඩෙන්ටිෆයි කරන්න ඒගොල්ලන්ගේ IC එක ඩෙන්ටි එක පොඩ්ඩක් තාවකාලික වෙනසේ තියාගන්න. දැන් අපිව එලවන්න පුළුවන්. Congratulations Hari TV and the next category under social media is national interest. රටක් ලෙස ජන සමාජයක් ලෙස පුළුල්ව ස්වකීය වගකීම් මැනවින් හඳුනා ගනිමින් වඩා යහපත් ජන සමාජයක් උදෙසා දැරූ විශිෂ්ට වෑයම අගයනුවස් පිදෙන සම්මානය. And under national interest, the winner is Derana Pulse. Congratulations, Derana Pulse. Yes. Yeah. Yes, I have. Yeah. A few. 20 and 21. The majority of the times were when I was a teen, and I found myself feeling the same way. I'm wanting to end it all a few weeks ago as well. The first time was when I was 17. Super petum. Congratulations, Derana Pals. And finally, under social media, the first time ever on the Sumati Awards platform, we have what we call current affairs. Kalina Siddhuvim. ඒ හරහා පුළුල් ලෙස ජන සමාජයට සිදුවන බලපෑම එය ගවේෂණශීලී ලෙස පොදු සමාජීය අවකාශය හරහා ජනගත කිරීමට දැරූ විශිෂ්ට උත්සාහයක් උදෙසා පිරිනැමෙන සම්මානය. Under current affairs the winner is Truth with Chamudita. Truth with Chamudita. මේවා තහනම් සංවිධාන නෙමෙයි තාම. ඕ බීකෝම් උපදිදරි. කවුද ලංකාවේ ජිහාද් එක හැදුවේ? ඉස්ලාම් වල තියෙන එක දෙයක් ක්‍රියාත්මක වෙන්නේ තවත් දෙයක්. මේ විහිළුවටම කරන වැඩ වෙන්න බෑනේ. මම කවදාකවත් විහිළුවට වැඩක් කරලත් මේ කුමන්ත්‍රණේ මෙහෙයුම් කරුවෙක් නේද වහන්සේ. සියලු දේවල් මගේ කටින් අල්ලගන්නේ හැබැයි අනුසුද්ධ සුබදාතුම් සම්මුදිතට. Congratulations to all the winners in social media category. Congratulations and that happened for the first time at a Sumati Awards presentation. We request our presenters to kindly remain on stage because we are now moving on to the next category. සම්මාන පිරිනැමීම පස්වන පියවර මේ ළඟට සම්මානයට පාත්‍ර වන්නේ හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සම්මාන හොඳම රූපවාහිනී ගවේෂණශීලී වාර්තාකරණය සඳහා පිරිනැමෙන සම්මාන හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය හබයි ඒකාණ්ඩ අතරින් මුලින්ම අප සූදානම් වෙනවා හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සම්මාන ත්‍රිත්වයට යොමු වන්න මුලින්ම තුන්වන ස්ථානය හිමි කර ගන්නවා ස්වර්ණවාහිනියේ චවිකා ගුණසේකර of ස්වර්ණවාහිනි Well, looks like we have a representation to accept the award on behalf of Chavika. Yes, let's put our hands together for Chavika Gunasekara of Swarnavahini. Tunganasthane. Hondama Rupavahini Pravruti Nivedaka Devanasthane. ස්වාධීන රූපවාහිනියේ එල්.එල්. දිනෝෂි නිමා දීරසිංහ ඔබයි. ඔබගේ ප්‍රතිචාරය ඔබගේ අප්‍රසන්න ආදේ තව පොඩ්ඩක් වැඩි වුණා නම් විශේෂයෙන් මතක තියාගන්න ඕන අප්‍රසන්න ආදයක් ලබා දෙනකොට ඇගේ රුධිර සංසරණය වැඩි වෙනවා. බ්ලඩ් සර්කියුලේෂන් ඉම්ප්‍රූව්ස්. හොඳයි. අප මේ සූදානම් වන්නේ හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක සම්මාන කාණ්ඩේ ඒ තමයි දෙවන ස්ථානය. මෙන්න එහෙමනම් මාතේ තියෙනවා පළමු ස්ථානය හිමි කර ගන්නා වූ වාසනාවන්තය එහෙම නැත්නම් වාසනාවන්තිය. පළමු ස්ථානය හිමි කරගන්නේ දෙරණ රූපවාහිනියේ
චතුර රුක්ෂාන් කොඩිතුවක්කු. එතමයි පළමු ස්ථානය. හොඳම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක. සම්මාන කාණ්ඩේ පළමු ස්ථානය. Come on, that's the first place. පළමු ස්ථානය. Congratulations, Chatura, Rukshan, Kodito. හොඳයි. ඊළඟට සූදානම් වෙනවා හොඳම රූපවාහිනී ගවේෂණශීලී වාර්තාකරණය සඳහා පිරිනැමෙන සම්මාන කරා. ඒ කාණ්ඩෙත් තියෙනවා දෙවන ස්ථානයේ සහ පළමු ස්ථානයක්. මුලින්ම දෙවන ස්ථානය. හොඳම රූපවාහිනී ගවේෂණශීලී ප්‍රවෘත්ති වාර්තාකරණය දෙවන ස්ථානය. නිත්‍යවුන් ගැන ජනප්‍රවාද එම වැඩසටහන තමයි හොඳම රූපවාහිනී ගවේෂණශීලී ප්‍රවෘත්ති වාර්තාකරණය දෙවන ස්ථානය ලබන්නේ Live at 8 ස්වර්ණවාහිනී. එම වැඩසටහන ඉදිරිපත් කළ ප්‍රසාද් රූපසිංහ මහතාට සහ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ කළමනාකරු සංජය කුමාර ලියදිපිට මහතාට මේ සම්මානය පිළිගැනීමට අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා වේදිකාවට. හොඳට සන්නාතයක් ලබා දෙමු. ඒ තමයි දෙවන ස්ථානය හිමි කරගන්නා වූ ගවේෂණශීලී වාර්තාකරණය සඳහා වූ සම්මානය. එවනම් අපි සූදානම් වෙනවා හොඳම රූපවාහිනී ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 අංක 1 ඒ සම්මානය හිමි කරගන්නේ කවුද? හොඳයි. පළමු ස්ථානය හිමි කරගන්නේ දෙරණ රූපවාහිනියේ උකුස්සා වැඩසටහන කල් ඉක්ුත් වූ සහල්. කල් ඉක්ුත් වූ සහල් එම වැඩසටහන ඉදිරිපත් කර කළ දිනේන්ද්‍ර රන්සිරි මහතාට සහ දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක युवराज अतुकोरल महतार अपि सम्मानि पिलिगैनीमट सन्दहा आराधना कर सिद्धवा अदात प्रसन्नता दक्ला बादेमु देरण रूपवाहिनी उकुस्सा वेडसटहने कल इकुत्तु सहल होंदम रूपवाहिनी गवेषणशीली प्रवृत्ति वार्ताकरण सम्मानि ए पलमु स्थाने होंदै मे खाण्डे अवसान वर्षेन अपि सूदानम वेनवा होंदम रूपवाहिनी කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණය දෙවන ස්ථානය. දෙවන ස්ථානයේ හිමිවන්නේ ස්වාධීන රූපවාහිනිය හිතකර මීමැස්සෝ ආරේ දුශාන්ත දර්ශන ඉදිරිපත් කළ වැඩසටහනට ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සුදර්මන් රදලිගු මහතාට සහ මෙම වැඩසටහන අධ්‍යක්ෂණය කළ ආරේ දුශාන්ත දර්ශන මහතාට තමයි අපි වේදිකාවට ඇරයුම් කරන්නේ. ඔබගේ ප්‍රතිචාරය මැදයි. Put your hands together. වෙයි. හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1. අංක 1 සම්මානය හිමි කරගන්නේ කවුද? පළමු ස්ථානය හිමි කරගන්නේ සියත රූපවාහිනියේ ශබ්ද දූෂණය සිදු කරන ලංකාවේ බස් නලා. උදේශාන්ත කුමාර ඉදම ගෙදර. අපගේ උණුසුම් සුපැතුම් සිදුරුපුවානේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ උදේශාන්ත කුමාර ඒ වගේම ඉඩමෙගෙදර මහතාට මෙම සම්මානය ලබා ගැනීමටයි මේ ආරාධනය. ඒ තමයි පළමු ස්ථානය. හොඳ අප්‍රසන්නතාවයක් ලබා දෙමු. හොඳම රූපවාහිනී කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1. ඒ සම්මානයත් සමග 25 වන සුමති සම්මාන උළෙලේ 5 වන අදිරේ සම්මාන ප්‍රදානය කිරීම අවසන් වෙනවා. අපගේ ගෞරවනීය සූතිය රවීන්ද්‍ර රන්දිනි මැතිතුමන් සහ උදාන්ත සුමතිපාල මහතාට. රටක නෙත් ඒ රටේ පොත් ලොවම කියවන්න ලොව
ලොවටම කියවන්න දේශීය දැනුම සාඩම්බරයෙන් පිටපත් කරන අපේ දේශීය මුද්‍රණ කලාවේ ඉතිහාසගත සන්නාමය වෙමින් ඉහළම අනර්ගත්වයෙන් යුත් පොත් මුද්‍රණයේ නව භාවිතාවන් රටට පිරිනමන්නට සූදානම් NAPCO ඔබේ ප්‍රතිරූපය අපේ වගකීමයි අවුරුදු 25ක් තිස්සේ මේ වගේ උලලක් එක දිගට කරගෙන යන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඉතින් සුමති සම්මාන උලල මේ වගේ අවුරුදු 25ක් තිස්සේ එක දිගට කරගෙන ආපු සහ මේ ශ්‍රේත්‍රයට කරපු මේ සේවය වෙනුවෙන් අපේ પરම්පරාවේ ගීත කීපයකින් උපහාර කිරීමට අපට අවසරයි. Ladies and gentlemen, Aseka Vijayawardena on stage. Thank you.
ape aadare varin vare divi ati tek numbai mahad gamure dahasak dena numbage diha baluvat sada mage mai oya ad numbage dinuvan mahat kiwa sipagatta pini podavase apahadavat bendila mandaram sevane denuwan sipagatta pini podavase apahadavat bendila mandaram sevane sinen pavagami netikal ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් මදුනිකා කරපුතුගල සමගින් සියත ටීවී රූපවාහිනිය වෙනුවෙන් ප්‍රියාල් වීරසිංහ විසිපස්වන සුමති සම්මාන මහේමලංකාරයේ 6 වන අධ්‍යයනයේ තවත් සුවිශේෂී සම්මාන ප්‍රදානයක් වෙත අපි දැන් යොමු වෙනවා මේ අධ්‍යයනයේදී අප සම්මාන නමයක් ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වෙනවා සමාන ප්‍රදානය සඳහා වේදිකාවට ගෞරවයෙන් ආරාධනා කරනවා කලාශූරී මහාචාර්ය සුනිල් ආරිරත්න මහතාට නේචර් සීක්‍රට්ස් හි නිර්මාණ හා සංනිවේදන ප්‍රධානි ජයංගා ප්‍රසාදනී මහත්මියට සුමති යුනිවර්සල් ට්‍රේඩින්ග් සමාගමේ සාමාන්‍ය අධිකාරී අරුණ ගුණතිලක මහතාට හයවනාදීරේ පළමු සම්මානය ප්‍රදානය කරන්නේ හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය වෙනුවෙන් ඒ සඳහා වන निर्देशित नाम स्वाधीन रूपवाहिनी विकाशे ऊ अवसन हुस्मते क्रीनाटे जनपद कलनी इंदुवर मनरू सुंदना गीते रचना कल रसिक सुरवीरारची देरन रूपवाहिनी विकाशे ऊ रावना क्रीनाटे देरन सरन सुबसिरी मंगल सिरी गीते रचना कल मंडक सजित दिलपहन
සිරස රූපවාහිනියෙන් විකාශය වූ හේලංකඩ ටෙලි නාට්‍යයේ මුරුගසන් වැහිකෝඩ බිඳුනා ගීතය රචනා කළ ධම්මික තිසේරා. ඒ නිර්දේශිත නාම අතරින් හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය සඳහා සම්මානයට පාත්‍ර වන්නේ දෙරණ රූපවාහිනියෙන් විකාශය වූ රාවණා ටෙලි නාට්‍යයේ දෙරණ සරණ සුභසිරි මංගලසිරි ගීතය රචනා කළ මණ්ඩක සජිත දිල්පහන්. හොඳම ටෙලි නාට්‍ය ගායනය නිර්දේශිත නාම ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ අවසන් හුස්ම තෙක් ටෙලි නාට්‍යයේ මේ රම්‍ය වූ ප්‍රේමයේ සරන්නේ ගීතය ගායනා කළ ලහිරු මාඩිවිල. සිරස රූපවාහිනියෙන් විකාශය වූ සක්කාරං ටෙලි නාට්‍යයේ අරුමැසි ආදරේ ගීතය ගායනා කළ දුමාල් වර්ණකුලසූරිය. ස්වන් වාහිනියෙන් විකාශය වූ ක්ලික් ටෙලි නාට්‍යයේ මහා කතරක ඉතින් ඉඳ හිට ගීතේ ගායනා කළ රයිනී චාරුකා. එ අතරින් හොඳම ටෙලි නාට්‍ය ගායනය සිරස රූපවාහිනියෙන් විකාශය වූ සක්කාරං ටෙලි නාට්‍යයේ අරුමැසි ආදරේ ගීතය ගායනා කළ දුමාල් වර්ණකුලසූරිය. මෙලඟට අප සම්මාන ප්‍රදානය කරන්නේ හොඳම ටෙලි නාට්‍ය අංගරචනය නැත්නම් වෙස් ගැන්වීම සඳහා. ඒ සඳහා වන නිර්දේශිත නාම. දෙරණ රූපවාහිනියෙන් විකාශය වූ රාවණා වෙස් ගැන්ඩු බුහෙනක රණවක, ස්වර්ණවාහිනියෙන් විකාශය වූ රන්බැඳි මිනිස්සු ටෙලි නාට්‍ය වෙස් ගැන්ඩු ප්‍රේමලාල් ලියනගේ, සිරස රූපවාහිනියෙන් විකාශය වූ සක්කාරන් වෙස් ගැන්ඩු ප්‍රියංකර් තිලක් රත්නායක. ඒ අතරින් හොඳම ටෙලි නාට්‍ය අංගරචනය නැත්නම් වෙස් ගැන්වීම සඳහා සම්මානයට පාත්‍ර වන්නේ දෙරණ රූපවාහිනියෙන් විකාශය වූ රාවණා වෙස් ගැන්වූ බුවෙනක රණවක. හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂ සඳහා වූ සම්මානය නිර්දේශිත නාම ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ අවසන් හුස්ම තෙක් කලා අධ්‍යක්ෂණය කළ පියතිස අකුරම්බොඩ. ස්වර්ණවාහිනියෙන් විකාශය වූ රන්බැඳි මිනිස්සු කලා අධ්‍යක්ෂණය කළ පියතිස අකුරම්බොඩ. දෙරණ රූපවාහිනියෙන් විකාශය වූ රාවණා කලා අධ්‍යක්ෂණය කළ සරච්චන්ද්‍ර ජයවීර. යනුව හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණය ස්වර්ණවාහිනියෙන් විකාශය වූ රන්බැඳි මිනිස්සු කලා අධ්‍යක්ෂණය කළ පියතිස අකුරම්බොඩ. මෙලඟට අප ප්‍රවිශ්ට වන්නේ හොඳම ටෙලි නාට්‍ය තිර රචනය සඳහා වන සම්මානයට. ඒ සඳහා වන නිර්දේශිත නාම. ජාතික රූපවාහිනියෙන් විකාශය වූ වීරයා ගෙදර ඇවිත් රචනා කළ නාමල් ජයසිංහ, සිරස රූපවාහිනියෙන් විකාශය වූ අඩෝ රචනා කළ සුබුන් රත්නායක, ජාතික රූපවාහිනියෙන් විකාශය වූ
සුදු ඇඳගෙන කළු ඇවිදින් රචනා කළ සුනිල් කෝස්තා හොඳම ටෙලි නාට්‍ය තිර රචනය සඳහා වන සම්මානය දිනා ගන්නේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ වීරයා ගෙදර ඇවිත් රචනා කළ නාමල් ජයසිංහ जय सिंह वेनुवट चरितावे सिंह सामान्य हिमिकर गाते मिलांगट होंदम टेलीनाट्य संस्करणय निर्देशित नाम जातक रूपवाहिनी विकाशे वो वीर्या गेदर वित संस्करणय कल जगत वीरतुंग जातक रूपवाहिनी विकाशे वो सुदु एंदगिन कालु एविदिन संस्करणय कल शान अल्वेस ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ අවසන් හුස්ම තෙක් සංස්කරණය කළ අනෝෂ සංජීව ජයවර්ධන. ඒ අනුව හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය සඳහා වූ සම්මානය දිනාගන්නේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ අවසන් හුස්ම තෙක් සංස්කරණය කළ අනෝෂ සංජීව ජයවර්ධන. අප මේ ළඟට හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂක වෙනුවෙන් සම්මාන ප්‍රදානය කරන්නේ ඒ සඳහා වන නිර්දේශිත නාමයන් ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ අවසන් හුස්ම තෙක් සංගීතවත් කළ ලහිරු මාඩිවිල ජාතික රූපවාහිනියෙන් විකාශය වූ වීරයා ගෙදර ඇවිත් සංගීතවත් කළ ගයන් ගණකදහර ජාතික රූපවාහිනියෙන් විකාශය වූ අමුතු රසිකයා සංගීතවත් කළ කපිල පූගල ආරච්චි ඒ අතරින් හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය සඳහා සම්මානයට පාත්‍ර වන්නේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ අවසන් හුස්ම තෙක් සංගීතවත් කළ ලහිරු මාඩිවිල ඊළඟට හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂ නිර්දේශිත නාම ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ අවසන් හුස්ම තෙක් රූගැන් වූ තුසිත අනුරාධ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සුදු ඇඳගෙන කළු ඇවිදින් රූගැන් වූ සිසි කිරණ පරණවිතාන ජාතික රූපවාහිනියෙන් විකාශය වූ වීරයා ගෙදර ඇවිත් රූගැන් වූ තිසර තුල්වන් ඒ අනුව හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ අවසන් හුස්ම තෙක් රූගැන් වූ තුසිත අනුරාධ අපදන් ප්‍රවිෂ්ඨවන්නේ මෙම ආදීරේ අවසන් සමාන ප්‍රදානයට. එෙහිදී හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය වෙනුවෙන් සම්මාන ප්‍රදානය කෙරෙන්නේ. ඒ සඳහා වන නිර්දේශිත නාම. ජාතික රූපවාහිනියෙන් විකාශය වූ අතුල පීරිස් අධ්‍යක්ෂණය කළ
පවිත්‍රාණිගේ ප්‍රේමය ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ හෘද සාක්ෂිය ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සන්තුෂ ලියනගේ අධ්‍යක්ෂණය කළ අපරාරම්භ එ අතරින් හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වන්නේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ අතුල පීරි අධ්‍යක්ෂණය කළ පවිත්‍රාණිගේ ප්‍රේමය හිතනවා මේ අවුටර් සැරයක් සුමති තෙලි ඕඩ් එක ටිකටම කරන්නේ නැඳන් 17ක් දවෝද අපි හිතනවා ඒක හොඳ වැඩක් කාට වුණා සන්තෝෂ වෙන්න යවන් දෙන එකක් නේ සම්මානයක් දෙන්නේ සතුටක් හැමෝටම මොනවාරි දෙනවෝ මන් දන්නවා
විසිපස්වන සුමති සම්මාන උළෙලේ සුවිශේෂීම සම්මාන ද්විත්‍ය අයෙකුට ජීවිතේ එක්වරක් පමණක් පිරිනැමෙන සම්මානය සුමති සමූහ ව්‍යාපාර නිර්මාතෘ UW සුමතිපාල මැතිතුමන් අනුස්මරණය කරමින් තමයි මේ සම්මාන ද්විත්‍ය පිරිනැමෙන්නේ සිංහල සිනමාවේ සංදිස්ථාන සංවිධාන කළ සිනමා නිර්මාණ රසකට දායකත්වයේ සැපිය වූ UW සුමතිපාල ශූරින්ව කෘතවේදීව සිහිපත් කරමින් මෙලෙස අගය කරන්නේ දශක ගණනාවක් පුරා ස්වකීය නිර්මාණ දායකත්වයේ හරහා හෙළ කලාකෙත අස්වද්දන්නට දායක වුණු අග්‍රගණ්‍ය ශිල්පි ශිල්පිනියන් ඒ සඳහා වේදිකාව මතට සපැමිණ ලෙසට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරන්නේ සුමති සම්මාන සභාපති සුමති වෙන්චර් සභාපති ගරු තිලංග සුමතිපාල මැතිතුමන්ට සුමති සම්මාන මෙහෙයුම අධ්‍යක්ෂිකා අනුෂා ධර්මදාස මැතිනියට සහ අද දවසේ අපේ උත්සව සභාවේ විශේෂ ආරාධිතාව වශයෙන් සහභාගී වන ආචාර්ය විශාරද නන්දා මාලනියට UW සුමතිපාල අනුස්මරණ සම්මානය ප්‍රකාශයට පත් කරන්නේ තවත් විශේෂිත රංගන ශිල්පී ශිල්පිනියන් දෙපළක්. එයත් විශේෂත්වයක්. දැන් අද දවසේ අපි කීප වතාවක් අතීත ආවර්ජන කරානේ. අපි අවුරුදු 25ක් පිටිපස්සට ගිහිල්ලා සුමති සම්මාන උල්ල අපිට මුල් වතාවට හම්බ වෙච්ච 99 95 වසර සිහිපත් කරා. මේ අතීත ආවර්ජන කරන ගමන් එන්න මාත් එක්ක යන්න අපේ ටෙලිනාට්‍ය කලාවේ ඉතිහාසය හොයාගෙන පලිඟු මැණිකේ මතකයි නේද? අර පට් පට් ගාලා සම්තිං එක හොයාගෙන ජීවිතේ ගොඩ දාන්න හදපු හීන්දෑරි තරුණයා ඒ කාලේ ඉතාම ආදරෙන් ඇරයුම් කරනවා වේදිකාවට එන්න කියලා විශිෂ්ට රංගදර ශ්‍රියන්ත මෙන්දිස් අපේ ආදරණීය කලාකරුවාට ඒ වගේම දක්ෂ ජනප්‍රිය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න ඔබ දෙපළටයි ඇරයුම් අයිබෝන් ස්තුති මං හිතන්නේ මේක ඉතාමත්ම සුවිශේෂ සම්මානයක් ජීවිතේ එක්වරක් පමණක් කලාකරුවෙකුට හෝ කලාකාරියෙකුට ලැබෙන සම්මානය පළමු සම්මානය සඳහා වන රූපාවලිය අපි නරඹලෙමු පළමු සම්මානය සඳහා වන රූපාවලිය දැන් නරඹමු UW සුමතිපාල අනුස්මරණ සම්මානය කොම්බස් මම හොඳට උඹේ ඉරියව් බලාගෙන ඉන්නේ. උඹ නිකන් හුලම් බටයක්, හිස් බෙලෙක්යක්. උඹට නම් හම්බෙන්නේ නැහැ උසස් වීමක් කවදා.
මොකද කටපියාගෙන යන්නේ කියපු සින්දුවක් යුද්ධෙට මං ගියා ගෑණි ගෙදර තියා යුද්ධෙට මං ගියා ගෑණි ගෙදර තියා මගයාලු උණුවටේ කතාව නාට්‍ය කෝප්‍රල් හා ඔහුගේ සගයා ගැයූ මේ ගීතේ නම් ඔබට මතක ඇති ඒ ගීතේ මීට වසර 54කට පෙර නවක නළුවෙකු ඩග්ලස් රණසිංහ කෝප්‍රල් හා ඔහුගේ සගයා ලෙස රඟපෑ යූ ආර්ය විමල් ප්‍රථම වරට ගැයූ බව ඔබ දැන සිටියාද ඒ 1967 වසරේ ප්‍රථම රංගවටේ වෙනුවෙන් ඩග්ලස් රණසිංහගේ ඒ රංගනයේ දුටු ලෙස්ටර් ජේම්ස් පීරිස් ඔහු අධ්‍යක්ෂණය කළ අක්කර පහ චිත්‍රපටයේ සමසේනගේ චරිතයට තෝරාගත්තේය. ඒකයි පයින් ගියේ. හෙන්රි ජයසේනගේ අපට පුතේ මගක් නැතේ නාට්‍යයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස ඔහු මව ලෙස අයිරංගනී සේරසිංහද රඟපෑහ. හොටබර යුද්ධේ කුවේණි ඩුම් ඩුම් බෙරේ ජනේලේ කුසපබාවති වෙනීසියේ වෙලෙන්දා ද වෙඩින් ටයිමින් ඔෆ් සෝරෝ නාට්‍යවල ඔහු රඟපෑවේ ප්‍රබල චරිතය. දිනෝයෝග මෙයාට මොකද ගහගන්නද පීලේන පීන මගේ ඔබ නිසාරෙන් දෙගුණයකි කුරුණෑගලින් මම කොළඹට ආවේ නීති විද්‍යාලයට බැඳෙන්න නමුත් වැඩි කාලයක් යන්න මත්තෙන් මම වෙනත් තැනක රැඳුණා ඒ තමයි වේදිකාව ඒව ඕන කෙනෙක් ගත්තා වේදාස හුණුවට ඒ කතාව මට කලා ලෝකේ දොරවල් රාශියක් ඇරලා දුන්නා. ඒ සිනමාව ගුවන් විදුලිය පාදස. අම්මේ 1969 දී GDL පෙරේරාගේ රෝමියෝ ජුලියට් කතාවක් චිත්‍රපටයේ සිරිදාස ලෙසද, කැලෑමල්හි තිස්ස ලෙසද, යුවතිපතිහි ජිනරාජ ලෙසද, සාරංගාහි සුරේෂ් ලෙසද, තන ගිරවිහි පාල ලෙසද ඔහු රඟපෑවේය. අමාන්තයේ වත්සලංකා යුගාන්තයේ ද ක්‍රිස්ටල් බුක් කුලගේ ආදර ගීතය භවනා කෙටි චිත්‍රපටය අස්වැසුම චිත්‍රපටවල රඟපෑ ඔහු ජනාධිපති OCIC ස්වර්ණසංක සරසවිය වැනි සම්මාන දිනා ගත්තේ ඒවල ඔක්කොම කියන්නේ මට හදිසි ගමනක් යන්න තියෙනවා මට සිනමාවේදී හමු වුණ තවත් දැවැන්තෙක් තමයි පෝල් සිල්ස් ඔහු මේ රටේ ගෞරවනීය පුරවැසි භාවය ලබාගත් සිනමාවේදියෙක් ඔහු සමග මම භාවනා මෙඩිටේෂන් කියන වර්ණ චිත්‍රපට කලා එහිදී මම ඔහුට සහාය අධ්‍යක්ෂණයනුත් සහභාගී වුණා ඔහු මගේ සිනමාවේ ගමන් මඟ කලා ලෝකයේ ගමන් මඟ වෙනස් කරන්නට මුල්ුණ පුද්ගලයෙක් ඔහු තමයි මට කිව්වේ සිනමා කරණය ඉගෙන ගන්න ලන්ඩන් ඉන්ටර්නැෂනල් ෆිල්ම් ස්කූල් ආයතනයට බැඳෙන්න කියලා 1942 මැයි 27 වෙනිදා කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ උපත ලැබූ ඩග්ලස් රණසිංහ කුරුණෑගල ශාන්තානා විද්‍යාලයෙන් ඉගෙනුම ලබා පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා යුද හමුදාවට බැඳීමට සිටුවේ. ඔහුගේ දෛවයේ ලීවි තිබුණේ රංගන වේදිකාවක වීමය. සිනමා හා වේදිකා නළුවෙකු ඔහු පුංචිතිරේ දස්කම් පෑවේ අවසන්ද රන්මසු යන අධ්‍යක්ෂණය සමග කළුහංසයෝ ආගන්තුකයෝ මම මහලු වයසේ නාට්‍ය තුලිනි. ලෝරා මයිජි අධිරංගනේ මම බලවත්සේ ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කිරීම නිසාම මට චිත්‍රපට රාශියක් අහිමි වුණා. හැබැයි මම අදටත් ඒ ගැන කනගාටු වෙන්නේ නැහැ. එදත් අදත් නිහඬ ගමන කියදුණු ඩග්ලස් එදත් අදත් අපහමුවේ විද්‍යමාන වූයේ රුවින් එතරම් වියපත් නොවූ මෑන් ෆෝර් අ සීසන් රංගන ශිල්පියා වෙත ජීවිතයේ එකම වරක් හිමිවන UW සුමතිපාල අනුස්මරණ සම්මානය පිරිනැමූ බගයි.
එසේ නම් ජීවිතයේ එක් පතක් පමණක් ලබන UW සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලබන්නේ වසර 54ක වේදිකාව ගුවන් විදුලිය රූපවාහිනිය සිනමාවෙන් අපව පෝෂණය කළ ඩග්ලස් රණසිංහ මහත්මයා මට කාටත් වගේ සම්මානයක් ලැබෙන ඕනෑම කෙනෙකුට තියෙන ලොකු සිතේ සතුට සන්තෝෂේ තියෙනවා. ඒක අපි හැමෝම මේ කලාකාරෝ හැමෝම දන්නවා ඒ අවස්ථාව. හැමෝම සම්මාන ලබල තියෙනවා ඒ සම්මාන ලබන අවස්ථාවල් වල තියෙන සතුට ඔබත් මාත් මේ හැමෝම දන්නවා. එම නිසා මට විශාල සතුටක් තියෙනවා කියන බව නැවතවරක් කියනවා. ඉතින් මට මේ වෙලාවේ මේ සතුට ලබා දුන් මේ විශිෂ්ට සම්මානය විශේෂිත සම්මානය ලබා දුන් සුමති නිර්මාතෘවරුන් සියලු දෙනාටම මගේ අවංක ආදර ස්තුතිය ගෞරවය පිරිනමන්නට මම මේ අවස්ථාවේ කැමතියි. හොඳයි. ඩග්ලස් රණසිංහ කලාකරුවාණන්ට අපේ සුභාශිංසනය. සුදි හැමෝටම. ඒ වගේම මීළඟට UW සුමතිපාල අනුස්මරණීය සම්මානයට පාත්‍ර වන කලා ශිල්පිනිය පිළිබඳ වූ රූපාවලිය නැරඹීමටයි මේ ගෞරවනීය ආරාධනය. UW සුමතිපාල අනුස්මරණ සම්මානය. මානිල් වානගුරු සිය පියා වූ සිනමා නළු චිත්‍රපට අධ්‍යක්ෂ ඩල්ඩි වානගුරුගේ උරුමෙන් මානිල් වානගුරු නම් ළමා නිලිය සිනමාවට පිවිසෙන්නේ 1958 වසරේදී BAW ජයමාන විසින් අධ්‍යක්ෂණය කළ වනලිය චිත්‍රපටයේ රඟපෑ ෂර්ලි බ්ලයිඩ්ගේ ළමා චරිතය තුළිනි. එපමණක්ද නොව තම පියා වූ ඩල්ඩි වානගුරුගේ 1967 අධ්‍යක්ෂණය කළ සැඟවුණු මැණික චිත්‍රපටයේ ලාබාල ගුරුවරියක ලෙසද රඟපෑමට අවස්ථාව ලැබුණාය. මම මුලින්ම චිත්‍රපටිවලට අවතීර්ණ වුණේ 2009. ඇත්තටම ඒ මගේ පියා නිසා. ඔහු එවකට සිටි ප්‍රසිද්ධ නළුවෙක් වූ ඩඩ්ලි වානගුරු. ඔහු ගොඩාක් රඟපෑවේ BW ජයමාන මහතාගේ චිත්‍රපටිවල. ඉතින් මම ඔහුත් එක්ක උගේ රූගත කිරීම බලන්න යනවා. ඒ ගියපු වෙලාවේ අපි ආදරයට කියන්නේ ලොංකල් කියලා BW ජයමාන මහතාට. ඇලංකල් ඇහැවා ඩඩ්ලි කැමති නැද්ද දුව චිත්‍රපටිවලට සම්බන්ධ කරගන්න කියලා. ඊට පස්සේ ඉතින් තාතකව අකමැත්තක් නැහැ කියලා. පස්සේ මට ඇලංකල් එක්ක සින්දුවක් කියන්න කියලා. ඉතින් මම කිව්වේ පිම් කැකුල පිපි කියන සින්දුව. ඒක ලස්සනට ගායනා කළා කියලා ඇලංකල් කිව්වා තාත්තිට ඊළඟ චිත්‍රපටි ප්‍රධාන චරිත මන් තෝරගෙන තියෙන මානෙල්ව ඒ ඇවිල්ලා මනලිය චිත්‍රපටිය ෂර්ලි බ්ලයිඩ්ගේ පොඩි කාලේ විවේක කාලේ වෙනකන් යනවා කියලා. ඉන් පසුව එයා කළා වේදිකා නාට්‍යයක් සසල දුක කියලා. ඒ වේදිකා නාට්‍යයේ එක සීන් එකක් චිත්‍රපටිය අනිත් සීන් එක ස්ටේජ් එක. ඒකේ මං කිරුවේ පෝලියෝ හැදිච්ච ගෑන ළමයගේ චරිතයක්.
මානෙල් සිනමාවට පිවිසෙන්නේ 1974 දී තිරගත වූ සදහටම ඔබ මගේ චිත්‍රපටයේ ජෝ අබේ වික්‍රමගේ පෙම්වතිය ලෙසිනි. කස්තුරි සුමද චිත්‍රපටයේ ප්‍රදී සිල්වා ගැයූ ගිගිරි ජගරි හඬවනා ගීතයට මානෙල් රංගනයේ දුණු ආකාරය නිල්ලසෝයා චිත්‍රපටයේ මීනා නිල්මිණි හා සීතා යන චරිත ත්‍රිත්වයක් රඟපාමින් ගාමිණී ෆොන්සේකා සමග මේ ගීත ඔබට මතකද? මිල්ටන් මල්ලවරාචි හා ඇන්ජලින් ගැයූ නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ යෞවන උයනේ පියුම් තටාකේ පෙම් 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 හද පාවේ මියුරු පෙම් මදිනාවේ ගීතමේ දර්ශනය තරංගා චිත්‍රපටයේ මානෙල් රවීන් රන්දිනියගේ පෙම්වතිය ලෙස පවන් සුසුම් දැලින් වෙලී ගීතයත් සුවිශේෂය. අසමට ගොඩක් චිත්‍රපටි ආවා. මේ කත්යමට ඉන්දියාවට යන්නත් වරප්‍රසාද ලැබුණා. නමුත් මම ඉගෙන ගත්තේ යහපත් නිරය කන්‍යාරාමේ කොටහෙනි. ඉතින් මගේ කන්‍යා මරියතුමිලා කැමති වුණේ මගේ අධ්‍යාපනයට බාධාක් වෙනවා කියලා. ඒගොල්ලෝ කිව්වා එහෙමනම් ඉස්කෝලෙන් අස්සලා රංගපාන්න යන්න කියලා. පස්සේ අම්මයි තාත්තයි තීරණය කළා කමන්නේ එහෙනම් අපි මේව අතාරින් කියලා. ආශා දැන්සින් එක දිග කතාවක්. නාමල් රේණු, පෙම් කුරුල්ලෝ, සබීතා, සිතක සුවඳ, ජනප්‍රිය චිත්‍රපටවල රංගපෑ මානෙල් චිත්‍රපට වර්ගීකරණය කර නැත. පෙම්වතිය මෙන්ම විකට චරිතද නපුරු චරිතද රඟපෑ ඇය චෙරියෝ හොල්මන් නුඹනානන් අපට පිස්සු චිත්‍රපටවලටද තමා විසින්ම නිෂ්පාදනය කළ දෙව්ලෝ දෝනි සුබරාත්‍රියක් නාට්‍යවලද රඟපෑමාය. ඇගේ වේදිකා රංගනයේ කූට ප්‍රාප්තිය වැනිසිය වෙළෙන්දා නාට්‍යයේ රඟපෑමය. පුංචිතිරේ තාරාදේවිහි දුෂ්ට චරිතයක් රඟපෑ ඇය සිදු පරවියෝ මන් නැතිදා ලෝගුව වෙස්මාරු ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපෑවාය. ඉන්පසු මම පුද්ගලික සමාගමක පුද්ගලික ලේකම්වරයක් වශයෙන් රක්ෂාව කරවා. ඒ කරන අතරතුරේ තමයි සේන සමනසිංහගේ සදහටම මගේ චිත්‍රපටයට අලුත් මුණක් හොය හොය හිටියා. ජෝ අබේක්‍රමගේ පෙම්වතියටත් ගාමිණි ෆොන්සිකාගේ ලේකම්වරිය හැටියටත් ඒක CID කැරක්ටර් එකක්. ඒගොල්ලෝ මාව දැකලා කල්මනාකාර අධ්‍යක්ෂකගෙන් අහලා තිබුණා මාව චිත්‍රපටයකට සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මගෙන් ඇහැව්වා මං කව් ගෙදර ගිහලා මං අම්මගෙන් අහලා එන්නම් කියලා. ඉතින් අම්ම කිව්වා නෑ තාත්තා චිත්‍රපටවල හිටපු හන්දා අකමැත්තක් නෑ ඔය හැබැයි ඔය රස්සාවනිත කරගන්න එපා කියලා. ඉතින් ඔය විදිහට මට චිත්‍රපට කිහිපයකම සේන සමනසිංහගේ ගොඩාක් ජනප්‍රිය චිත්‍රපටවල රඟපාන්න ලැබුණා. තරංගා චිත්‍රපටය ප්‍රධාන චරිතය නිල්ල සොයායකේ ප්‍රධාන චරිතය තුනක් කිරුවා. ඉතින් ඒක බොක්ස් ඔෆිස් වාර්තාවක් තිබ්බා. ඉතින් ඔය වගේ චිත්‍රපට 100කට වැඩි ප්‍රමාණයක මම රඟපෑවා ජනප්‍රියම නළුවොත් සමග. ඉතින් මං හිතනවා ඒක මගේ ජීවිතයේ ලොකු භාගයක් කියලා. මම අද දවසේ ඉතාමත් සතුටටපත් වෙනවා ඒ ගැන. 1951 ඔක්තෝබර් 18 වෙනිදා උපන් මානෙල් චිත්තාමණි වානගුරු කොටහේන යහපත් එනිරාගේ කන්‍යාරාමේ ආතිශි සිවියකි. ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නළු ආනන්ද වික්‍රමගේ සමග විවාහ වූ මේ යුවළට ජනිතා සංකේත් නම් පුතුන් දෙදෙනෙකු වේ. මානෙල් වානගුරු නම් විශිෂ්ට නිලියට ජීවිතේ එකවරක් හිමිවන UW සුමතිපාල අනුස්මරණ සම්මානය පිරිනැමූ වගයි. හොඳයි, සිනමාව, වේදිකාව, රූපවාහිනිය යන මාධ්‍ය ත්‍රිත්වයේම තම දක්ෂතා දැක් වූ මානෙල් වානගුරු කලා ශිල්පිනියට ජීවිතේක වරක් පමණක් ලැබෙන UW සුමතිපාල අනුස්මරණීය සම්මානය පිරිනමන මොහොතයි මේ. හැමෝගෙම ප්‍රසාදජනක අත්පොළ සන්නාදය ඇයට ලබා දෙමු.
Manil, Chintamani, Vanagudu, Anda Nawa. Ayana ni? Mungkin dah bersemia. Mata kami sahaja beda agan. Mungkin ni tiada kucurun. Kita mati itu. Adanya syalik karma ikut baca ni lah ini. Mulai itu mian prakasa kerana itu mian ke suami kami mahu di syalik karma ikut baca ni. Kerana kita api sama itu mata nirogi suwa prarthana kerana kami mahu di. Apit kian me sammani ekavara I jiwite labenni. Upit mono ad hiten me tharupiri shalave. Me adrani andakkam. Atta tamasri andamat kodak santo say. Me visi pasveni sumati sammani UW sumati pala metidun. Milina sumati pala metinye venivin. He labi magana matal loku gauravyak. Atta mata ekaloku diri kenwi mak, mendaose kalakaru neti unar pasinewi agian none kalakaru indah di agian none, ekamang loku bahagia kila salakanwa, eva gema, ada daose sumat wale meti duntat, emarya watat, e paulis hemadinatat. Mage hatta patle mama stuti wante na me sammane di me gana me mata loku dahiryak shaktiyak ettatama mam palamu mam mage devan wanseta godak stuti wante na ada dawase mama metena osola tipu ekak gana e wageema mage daya bara demamapiyanta mage sahodara sahodariyanta Mata kebendaan pun silum kalashi pintat, mata kebendaan pun ispad koruntat, adyaksh koruntat, karmi kashi pintat, mawa hurud anggamus tu tiwan tu ena, yam kisken kuhi namak, mata kewan hamun netan, mangi kita samawa edina, adatawasi. Mage duka sampai bedagan hitup, mage mahatte hiti, ana mada hari santo say. Ebagai mage daru dini, mada ader ni daru dini kina, mada iulah ganat hari mas santo say. Atma, thilangga sumati pal mahatme ata, mekarpo deh ata, mage kauro ipu dekarno, ubut mard godapin. Bomisuti Manil Metiniya, obat niduk nirogi suah prarthana kerana apa prasada jangan kat polisan nadi, ada laba deh. Dan Vedikave, Swarna Vahini Win-Win, Dinusha Rajapathirana Samagin, Clifford Richards. Sammana Pirinamima, Atavana Piyavara, Meelangata, Sammaneta Patravanne, Hondama Telinatya Sahaya Nalua, Hondama Telinatya Sahaya Niliya, Hondama Telinatya Nalua, Hondama Telinatya Niliya. Hondama Telinatya Adhyakshaka Hondama Prasangika Telinatya Hondai, apa sudah nama ni? Awasan Samman Adhiratyan Atavan Samman Adhira Dinusha, makitan ni Oya hanggagan hitupu atpursan nade Shakti Javaya Esir de Eliyata Enno na mukada Denggahan nati apuri gahan nene Dedahas visi deke ni Metamai visi paswana Abhimanavat Sumati Samman Mahima Alankare Kuta Prapti Samman Pirinamime Avasthava. Even when api obahama game atpulasan naadhe maddi Samman Pirinamime Sandhavita Matma Gauraveen Ariyum Karanoa Adha Mema Vichitravat Samman Ratriye Pradhana Aradhitava Agramathya Arya Garu Shiranti Vikramasingha Rajavakshamethiniyata
එසමගින් සුමති සම්මාන උළෙලේ නිර්මාතෘ සුමති සම්මාන සංවිධාන කමිටු සභාපති සුමති වෙන්චර් සමාගමේ සභාපති ගරු තිලංග සුමතිපාල මැතිඳුන්ට අපි ඇරයුම් කරනවා. හොඳයි එමන අප සූදානම් වෙනවා මෙම අවසන් සම්මාන අධිරේ ප්‍රථම සම්මාන කාණ්ඩය යොමු වන්න හොඳම ටෙලි නාට්‍ය සහාය නළුව නිර්දේශිත නාමයන් තියෙනවද බලමු. හොඳයි මේ තමයි නිර්දේශිත නාමයන්. හොඳම ටෙලි නාට්‍ය සහාය නළුව ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ හුස්ම වැටෙන මල් ටෙලි නාට්‍යයේ රුක්ෂාන් ලෙස රඟපෑ සරත් කරුණාරත්න, ජාතික රූපවාහිනියෙන් විකාශය වූ අමුතු රසිකයා ටෙලි නාට්‍යයේ විජිත ලෙස රඟපෑ සුරාජ් මාපා, එවගේම සිරස රූපවාහිනියෙන් විකාශනය වූ අඩෝ ටෙලි නාට්‍යයේ සඳුන් ලෙස රඟපෑ කලන ගුණසේකර. විසිපස් වන සුමති සම්මාන උළලේ හොඳම ටෙලි නාට්‍ය සහාය නළුවා සම්මානයෙන් පිදුම් ලබන්නේ සිරස රූපවාහිනියෙන් විකාශය වූ අඩෝ ටෙලි නාට්‍යයේ සඳුන් ලෙස රඟපෑ කලන ගුණසේකර. අවසන් සම්මාන අදීර හොඳම ටෙලි නාට්‍ය සහාය නළුවාට හිමි සම්මානයයි මේ. ඔබගේ අප්‍රසන්න නාදය මැද්දේ මීළඟ ප්‍රසූදානම් වන්නේ හොඳම ටෙලි නාට්‍ය සහාය නිලිය. හොඳම ටෙලි නාට්‍ය සහාය නිලිය. හොඳම ටෙලි නාට්‍ය සහාය නිලිය සඳහා වන නිර්දේශිත නාම ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ හුස්ම වැටෙන මල් ටෙලි නාට්‍යයේ ඊශානී ලෙස රඟපෑ තිසුරි යුවනිකා, ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ හුස්ම වැටෙන මල් හුස්ම වැටෙන තෙක් ටෙලි නාට්‍යයේ සිව්මල්ගේ ආච්චි ලෙස රඟපෑ රම්‍යා වනිගසේකර, ජාතික රූපවාහිනියෙන් විකාශය වූ වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යයේ මල්කාන්ති ලෙස රඟපෑ චාන්දනී සෙනවිරත්න. එවනම් ඒ නිර්දේශිත නාමයන් සමග අප සූදානම් වෙනවා හොඳම ටෙලි නාට්‍ය සහාය නිලිය සම්මානය සම්මානලාභිය කවුද කියලා සම්මානලාභිනිය ජාතික රූපවාහිනියෙන් විකාශය වූ වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යයේ මල්කාන්ති චාන්දනී සෙනවිරත්න. නැවතරක් ඔබගේ අප්‍රසන්නාදේ මැද්දේ හොඳම ටෙලි නාට්‍ය සහාය නිලිය චාන්දනී සෙනවිරත්න. එමනම් දිනුෂ අප මීළඟට සූදානම් වෙනවා හොඳම ටෙලි නාට්‍ය නළුවා. හොඳම ටෙලි නාට්‍ය නළුවා වන නිර්දේශිත වීඩියෝව දැන් අපි නරඹමු. කියන්නක ඉතින් මේ ලස්සන වචන ඒ කියන්නේ නැහත් කෑ ගාලා කියන්නේ අරවින් මාස කාණ්ඩයක් ගැව මම නිකන් හිටියෙත් නෑ. මම ගත්තම දැන් අත අත අරගෙන දුර ගත්තා තාන් තාංග කණ්ඩ ගැව්වා. මොකද ඇයි කියලා පුදුම නොකියා මචං මා බදාගත්තා. මා බදාගෙන කිව්වා මං ඔයාට හදරී කියලා. ගිය බස් එක තුන වෙද්දි ආපහු එනවා. ඒකේ මැදවච්ච යන්න පුළුවන්. තුනේ බස් එකෙන් ආපහු මැදවච්ච යන්න? ඔව්. අපි මැදවච්චියේ නෙමෙයි. අපි ආවේ කොළඹ ඉඳලා. තුනේ බස් එකේ ගිහින් අපි ආපෝ අතරමං වෙයි මැදවච්චියේ. මේ ගමේ කවුරුවත් ඉන්නවද? ඉන්නවනම් මෙතන බලන් ඉන්නද? නවතින්න තැන් නෑ අපේ ගමේ. તો
උනේ බස් එක කොට කොට මැදවචි යනකොට රෑවේ. රෑවෙති කොළඹට යන බස් තියෙද මැදවචි? පහේ කෝච්චිය දිනෝ. තුනට ගිහින් පහේ කෝච්චිය අල්ලන්න පුළුවන්ද? ආ බස් එකේ ගිහින්නම් බෑ තමයි. නාදුනන ටවුමක පාළු බස් ස්ටෑන්ඩ් එකක ගෑනු ළමයිසෙකුත් එක්කගෙන රාත්‍රියක් ගත කරන්න පුළුවන් කාටද මහත්තයා මේක පොඩ්ඩක් මගේ ළඟට එන්න තාමත් ඒ වගේම निर्देशित नाम है होंदम टेलीनाट्य नलुवा जाति रूपवाहिनी विकास वीर गेदर अवित टेलीनाट्य चामर कुलरत्न लेस रंगपे रोशान रवींद्र एवागेम जाति रूपवाहिनी विकास सुदु एंदगेन खलु एविदिन टेलीनाट्य विल्सन लेस रंगपे आनंद कुमारु नहे सह सिरस रूपवाहिनी विकास अडो टेलीनाट्य अरविंद लेस रंगपे දසුන් පතිරණ ඒ අතරින් සම්මානනීය නළුවාගේ රංගනය සඳහා වන හේතු පාඨය ප්‍රේමයේ විරහ වේදනාව හමුවේ ජීවිතයේ අනේක විද බාධකවලට නොබියව නොසැලෙන අදිටනින් මුහුණ දෙමින් දෑතින් හා දෙසවනින් අවට ලෝකය සංජානනය කරන අසීරු චරිතයකට සමාරෝපණය වෙමින් චරිතාවේශය විශ්වසනීය ලෙස අඛණ්ඩව පවත්වාගෙන යමින් ප්‍රකට කළ රංග කෞශල්‍ය උදෙසා 2020 වසරේ සුමති සම්මානවලලේ හොඳම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යයේ චාමර කුලරත්න ලෙස රඟපෑ රොෂාන් රවීන්ද්‍ර වඩාත් හොඳයි හොඳම ටෙලි නාට්‍ය නළුවා රොෂාන් රවීන්ද්‍ර එවනම් ඊළඟට දිනුෂා අපි සූදානම් වෙනවා හොඳම ටෙලි නාට්‍ය නිලිය ඒ සඳහා වෙන වීඩියෝව නරඹමු මොකක්ද අනේ මගේ වෙලාවනේ මේක ඉඳලා ඉඳලා මෙයාත් එක්ක ඉන්න කියලා ටිකක් යන ගමන් එක එක අරන් කියලා දැන් යන්න संपूर्ण ठीक है मैं वहाँ कर ला देना तू लो हमारे वो ना ओ सांपूर्ण साले ठीक है वहाँ मैं अरविंद ले आच्छा मेरा डे आधे मारू ने एक खांदे के तुले बैंड गाना वागे ठीक है खांदी बाबा ये मूलु लोग के बस आधे का पारण है क्यों ना वागे ने खांदी बाबा हैं बैंड खांदी बाबा हैं ගිය බස් එක තුන වෙද්දි ආපහු එනවා. ඒකෙ මැදවච්ච යන්න පුළුවන්. තුනේ බස් එකෙන් ආපහු මැදවච්ච යන්න? ඔව්. අපි මැදවච්චියේ නෙමෙයි. අපි ආවේ කොළඹ ඉඳලා.
නිර්දේශිත නාමයන් හොඳම ටෙලි නාට්‍ය නිලිය සඳහා මුල්ම ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයේ සුභා ලෙස රංගපෑ උමයංගනා වික්‍රමසිංහ එවැගේම සිරස රූපවාහිනියෙන් විකාශය වූ අඩෝ ටෙලි නාට්‍යයේ ඩෝරා ලෙස රංගපෑ සමනලි ෆොන්සේකා එවැගේම ජාතික රූපවාහිනියෙන් විකාශය වූ වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යයේ නිලන්ති ලෙස රංගපෑ ජයනි සේනානායක හොඳම නිලිය සඳහා වන සම්මානයේ හේතු පාටය සුරක්ෂිත කුටුම්භයක සෙනෙහෙබර සැමියෙකුගේ රැකවරණය මැද ගෞරවනීය වෘත්තියක වගකීම් දරන බිරිඳක් උන්මාදනීය ප්‍රේමයක පැටලී බොළඳ ආදරවන්තයක් බවට පත්වන සංකීර්ණ චරිතයක දෝලණය වන චර්යාවන් හා සියුම් මනෝභාවයට උචිත අභිනය පාමින් ප්‍රකට කළ රංග ප්‍රතිභාව උදෙසා 2020 වසරේ සුමති සම්මාන උළෙලේ හොඳම ටෙලි නාට්‍ය නිලියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ සිරස රූපවාහිනියෙන් විකාශය වූ අඩෝ ටෙලි නාට්‍යයේ ඩෝරා ලෙස රඟපෑ සමනලි ෆොන්සේකා ප්‍රසන්නාදය දැන් අප සූදානම් වෙනවා දිනුෂා හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් නිර්දේශිත නාම මෙසේයි ජාතික රූපවාහිනියෙන් විකාශය වූ වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ආනන්ද අබේනායක සිරස රූපවාහිනියෙන් විකාශය වූ අඩෝ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ සුපුන් රත්නායක ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ සුනිල් කොස්තා. හොඳයි. ඒ හේතු පාටවත් සමග හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන හිමි කරගන්නේ ඔබයි. තිර රචනයෙහි අන්තර්ගත සමකාලීන සමාජ දේශපාලන ජීවන යථාර්ථය කුළුගැන්වෙන පරිදි නළු නිලි කල දක්ෂ අයුරින් මෙහෙවමින් සංකීර්ණ මානුෂීය සම්බන්ධතාවල සියුම් තන් සංවේදී අයුරින් උද්දීපනය කොට ප්‍රේක්ෂක රසාස්වාදය සම්තෘප්ත කරවන ශ්‍රව්‍ය දෘශ්‍ය ගෙත්තමක් ප්‍රශස්ත මට්ටමින් නිර්මාණය කිරීම උදෙසා 2020 වසරේ සුමති සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ වීරයා ගෙදර ඇවිත් අධ්‍යක්ෂණය කළ ආනන්ද අපේනායක ඔබගේ වේදවත් අප්‍රසන්නාදය මෙවර ඔබ හිමි කරගන්නේ හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ලබන ආනන්ද අපේනායක අධ්‍යක්ෂතුමාන්ටයි හොඳයි දෘෂා 25 වන සුමති සම්මාන මහිමාලංකාරයේ අවසන් සම්මානයට අපි ඇවිල්ලා ඉන්නේ. එහෙම නේද? ඔව්. මෙවර මේ විචිත්‍රවත් රාත්‍රියේ උත්කර්ෂවත් අවසාන සම්මානය හොඳම ප්‍රාසංගික ටෙලි නාට්‍ය උදෙසායි. ඒ වෙනුවෙන් වන වීඩියෝව නරඹමු. ඇයන්නේ බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාව.
දාදරය කොහෙද නවතින්නේ? ඊයේ රෑ වගේ නවතින්න තැනක් හම්බ වෙයි. මං දැක්ක හරි. ඔය අපේ අම්මා වගේ. ඔබ දුටුවේ නිර්දේශිත නාමයන්. මොනවද මේ නිර්දේශිත නාමයන්? ටෙලිනාට්‍ය හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍ය. සිරසරු රූපවාහිනියෙන් විකාශය වූ කපිල නවරත්න නිෂ්පාදනය කළ අඩු. එවගේම ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ආනන්ද අබේනායක සහ ෆාහිම් මෞජුඩ් නිෂ්පාදනය කළ වීරයා ගෙදර ඇවිත්. එවගේම ජාතික රූපවාහිනියෙන් විකාශය වූ මංජුල කැකුලාවල ධනුෂ්ක කරුණාතිලක සහ නඳුනි රෝස්මරි නිෂ්පාදනය කළ සුදු ඇඳගෙන කළු ඇවිදි. 2020 වසරේ හොඳම ටෙලිනාට්‍ය වෙනුවෙන් වන හේතු පාටය. පශ්චාත් යුද සමයක රණවිරුවෙකුගේ ඛේදවාචකය තේමා කරගත් සාර්ථක තිර රචනයක් පදනම් කරගෙන අර්ථපූර්ණ රසාලිප්ත යථාර්ථවාදී කෘතියක් ප්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍ය කලාත්මක හා ශිල්පීය අංශ මනාව සුසංයෝග කොට ප්‍රශස්ත මට්ටමේ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයක් ප්‍රයෝජනය කිරීම වෙනුවෙන් 2020 වසරේ සුමති සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍ය ලෙසින් අභිසෙස් ලබන්නේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ආනන්ද අබේනායක සහ ෆාහිම් මෞජුඩ් නිෂ්පාදනය කළ වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යයයි. ජාතික රූපවාහිනිය නියෝජනය කිරීම සඳහා එම නාලිකාවේ මහත්මයෙකුටත් සම්මානය ලබා ගැනීමට සම්බන්ධ වන ලෙස අපි ගෞරවයෙන් ඇරයුම් කරනවා. ජාතික රූපවාහිනියේ සභාපතිත්වය මට තින්නවා වෛද්‍ය නිහාල් ජයතිලක මහත්මයා. එවගේම අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් හොඳ ප්‍රසන්නාදයක් ලබා දෙමු. ජාතික රූපවාහිනිය විකාශය වූ ආනන්ද අබේනායක සහ ෆයිම් මෞජුඩ් නිෂ්පාදනය කළ වීරයා ගෙදර ඇවිත්. දැන් ඔබ තුල ඉන්න වීරයවත් අවදි කරන්න. ඔබ තුල මේ උත්සව සභාවේ ඉන්න ඔබ තුල ඉන්න වීරයවත් අවදි කරලා හොඳ අවසන් වාට හොඳ ප්‍රසන්නාදයක් ලබා දෙමු. මේ තමයි 25 වන සුමති සම්මාන මහිමා අලංකාරයේ අවසන් සම්මානය. හොඳම ප්‍රාසංගික ටෙලිනාට්‍ය සඳහා පිදෙන සම්මානය ඒ. And with that we say a big thank you to our chief guest, the wife of the Honorable Prime Minister Madam Shiranti Wickremesinghe Rajapaksha, and to the chairman of Sumathi Awards, the Honorable Tilanga Sumathipala. Thank you. Yes.
නංගේනා කරපු මං සපිරි ඇගයුම් දීලා පිළිගන්න අගයන්න කරු පොඩි පායන්න සතුට තසදික වැහින්න පෙරක යන මග පින්වන්න සතුටින්න වඩාත් යහපත් හෙට දවසක යලිත් වතාවක් මෙවන් සම්මාන රාත්‍රියක හමු වන බලාපොරොත්තු වෙමින් ඔබ සැමට සුබ රාත්‍රියක් කියා අපි සම්මාන උළෙල වැඩ කටයුතු අවසන් කරන්නයි සූදානම් වන්නේ. එහෙනම් ඔබට හොඳ රිද්මයක් ලැබිලා තිනවා. ඒ රිද්මෙට මුලින්ම ඔබගේ අප්‍රසන්නාදේ to the beat. Everybody move it. To the beat. දබඩ හයි. අපිට හෙන්න. අවයි. ඒ රිද්මෙට ඔබගේ අප්‍රසන්නාදේට අපි සම්මාන ලැබූ සියලුම සම්මාන ලාභීන්ට All award winners, okay, sammanaya samaga inna vedikawata api me vedikawa obata vivrutha karanawa obage chaya roopa saha e siyuluma samrum karanna All award winners, me vivrutha aaradhane samman laabi siyuluma denata ada dina 25 wana sumadi sammana mahima alankare samman laabin saha samman laabiniyan siyulu denata me aaradhane anith aya dalata Thank you.
අග්මානේ දස දිග රැව් දෙන්න තරු පායන්න ජය වැහෙන්න දෙත පිනවා තිරයම දිලෙන්න සිත ගත පුබුදන රැගුමන් පා අග්මානේ දස දිග රැව් දෙන්න තරු පායන්න ජය වැහෙන්න සුමති කිරුල ජය වීරහර සර Octagon Force, ඔබට සිනහව කැන්දෙන බලය එකතුව.